සමන්තා චක්කවාලි සුුවත්‍රා ගච්චන්තුදීවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන්. දම්මස් සවනකාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතුූ අරහතු, සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතු, සම්මා සම්බු්ධස්ස සත්තා වාසාදි සංකාතේ කාමරු උපාදිකේ තතා, සංකාර සත්්‍ය මෝකාස ලෝකයෝවේදිතන්නමේ නමස්කාරවේවාබුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවාදම් රුවනට සැමදා සදයම් සරනයමි නමස්කාරවි රොවා සංගරුවනට සැමදාමහා සංගසරණයමි නමස්කාරවේවාතුන් රුවනට සැමදා තිසාරන සරනයමි අනන්ත සසර පටන් මේ මෝත දක්කුවා. මාග සිතකය වචන යන තුන්දොරින් දැනහෝ නොදැන සිදුූ සියලුවරදට මට බුද්ධරත්නයෙන්ද දරමරත්නයෙන්ද සංගරත්නයෙන්ද බුදු පසේ බුදු, මහරහත්තාදී ආරය උතුමන්ගෙන්ද දෙමවුපියන්ගෙන්ද ගොරුතුමන්ගෙන්ද සියලු සත්වයන්ගෙන්ද මට සමාව ලැබේවා. සෝභගවා ඉතිපී ලෝකවිතුූ ලෝකවිදූුවත සෝභගවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ ඉස්කන්ද ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධකළ බැවින් ලෝකවිදුූ නම් වන සේක ස්වාමීනිී, ඔබවහන්සේ ලෝකසවභාවය අවබෝධ කළ බැවින් ලෝකවිදුූ නම්වනසේක ස්වාමීනිී ඔබවහන්සේ ලෝක සමුදය අවබෝධ කළ බැවින්ද, ලෝකවිදූ නම්වන සේක ස්වාමීනි ඔබවහන්සේ ලෝකනිරෝධය අවබෝධ කළ බැවින්ද ලෝකවිදුූ නම්මන සේක ස්වාමීනි ඔබ වහන්සේ ලෝකනිරෝධ උපාය, අවබෝධ කළ බැවින්ද ලෝකවිදුූ නම්වන සේක ස්වාමීනිී භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ සියලු සත්වයෝ ආහාරය පිහිටකොට ඇත්තෝය යන එක් වැදෑරුම් ලෝකය, අවබෝධ කළ බැවින්ද ස්වාමීනිී ඔබ වහන්සේ නාමරූපනම් වූ දෙවදැහැරුම් ලෝකය අවබෝධකළ බැවින්ද ස්වාමීනි ඔබ වහන්සේ ත්‍රිවිධ වේතනා නම් වූ, වදෑරුම් ලෝකය අවබෝධකළ බැවින්ද ස්වාමීනි ඔබ වහන්ස පංච උපාදානස්කන්දය නම්මු පස්වැදරුම් ලෝකය අවබෝධ කළ බැවින්ද ස්වාමීනි ඔබ වහන්ස අධ්‍යාත්මික ආයතන හයනම්මු සවදෑරුම් ලෝකය, අවබෝධ කළ බැවින්ද. ස්වාමීනි ඔබ වහන්ස සත්ත විඤ්ඥාන්ටිති නම්මු, සත්තු වැදහරුම් ලෝකය, අවබෝධ කළ බැවින්ද, ස්වාමීනි ඔබ වහන්සේ අෂ්ටලෝක දරමය නම්මු අටවැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින්ද. ස්වාමීනි ඔබ වහන්සේ නවසත්තාවාසනම්මු නවවැදෑරුම් ලෝකය, අවබෝධ කළ පැවින්ද ස්වාමීනි ඔබවහන්ස දස ආයතන නම්මු දසවැදෑරුම් ලෝකය අවබෝධ කළ පැවින්ද ස්වාමීනි ඔබ වහන්ස දවාදස ආයතන නම්මු දොළොස්වැදරුම් ලෝකය අවබෝධ කළ බැවිද. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්ස අටලොස්දාතුනම් වූ අටලොස්වැදෑරුම් ලෝකය අවබෝධ කළ පැවිද, ලෝකවිදුූ නම්වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාරලෝකය, සත්වලෝකය අවකාශලෝකය අවබෝධ කළ බැවින්, ලෝකවිතූනම් වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කාමලෝකය රූපලෝකය අරූපලෝකය අවබෝධ කළ බැවින්ද ලෝකවිතුූනම්වනසේක, ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සญඥාලෝකය අස්ඥාලෝකය නේව සญඥානා සญ්ඥාලෝකය අවබෝධ කළ බැවින්ද ලෝකවිදුූනම් වනසේක ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ, ඒක වෝකාරලෝකය, චතුවෝකාරලෝකය, පංචවෝකාරලෝකය අවබෝධකළ බැවින්ද, ලෝකවිදුූ නම් වනසේක මාගේ ස්වාමීයු, බුදුරජාණන් වහන්සේ ලෝකවිදුූ නම්වනසේක ලෝකවිඳූ නම්වනසේක ලෝකවිදුූ නම්වන සේක නමෝතේ පුරිසාජඥ නම්මෝතේ පොරිසුත්තම නමෝතේ පුරිසාතුල්්‍ය නමෝතේ පුරිසාසභ ආජඥ පුරිසවූ බුදුරජානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා උත්තම පුරිසවූ බුදුරජාණන් වහන්ස ඔබවහන් සේට මාගේ නමස්කාරය වේවා අසම පුරිස වූ බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ශ්‍රේෂ්ඨ පුරිස වූ, බුදුරජාණන් වහන්ස ඔප වහන්සට මාගේ නමස්කාරය වේවා සාදුු සාදුුසාදු සත්තා වාසාදිී සංකාතේ සත්ව ලෝක අවකාශලෝක, සංකාරලෝක යන ලෝක සියල්ලත්. කාම රූපාදිිකේ තතා. කාමලෝක, රූපලෝක අරූප ලෝක යන ලෝක සියල්ලත්. සංකාර සත්්‍ය මෝකාස ලෝකයේ යෝ වේදිතන් නමේ එසියලු ආකාර ලෝකයන් සර්ව ප්‍රකාරයෙන් අවබෝධ කළ ලෝකයෙන් මිදී ගිය බැවින් බුදුරජාණන් වහන්සේ ලෝක විතූ නම්බනවා. සතර සතිපට්ටානින් නිමණට දේශනාමාලාව හයවෙනි දේශනාව සඳහාදාපී මාතෘකා කර ගත්තය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ බුදුකුණයයි. ආරම්භේදීීම අපි භාවනාවශ්‍යයෙන් සත්ගායනා කළා නැවත නැවත ඔබට පුළුවන් වඩන්න මාගේ බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වනසේක, ලෝකවිදූ නම්, වනසේක, ලෝක විදුූ නම්, වනසේක. මේ ලෝකය කියන වච්චනය. කියනකොට අපට එක පාරට මතක් වෙන්නේ. මේ පෘථවී ගෝලය. මේ පෘතිවිතාලයේ. ලෝකයේ ගෝලාකාරය කියලා ගොඩක් මෑතක තමයි හොයාගත්තයේ ඉට කලින් කිවි තැටියක් වගේ කියලා. නමුත් දැන් අපි දන්නවා ගෝලාකාරය කියලා මොක ද අපට දැන් පේන නිසා දුරම් බලන්න පුළුවන් නිසා. නමුත් ඊට පෙර බුදුරජාණන් වහන්සේ ලෝකයේ හැදුනු ඇට. ලෝකයේ විනාසවෙච්ච හැටිය ලෝකයේ කැරෙන බව ලෝකයට ඉර කැරෙන බවිරවට අපි කැරකෙන බව අපි ලෝකෙ වටේ කැරෙන බව බුදුරජාණන් වහන්සේ. දේශනා කළ අතර ලෝකය කියන්නේ එක පැත්තගෙන් බැලුවට පස්සේ සසර ගමනට කරම සකස්වීමත් ලෝකයක් ලුද්ජති පළච්චති ලෝකෝ කැරෙන විඳෙන බැවිෙනුත් ලෝක කියලා කියනට ලෝකයේ කැරෙනවය ලෝකය බිඳනවයි. එන් මේ ලෝකයේ කැරෙන විඳෙන බව ඉතා පැහැදිලි දේශනාවක් තියෙනනවා භාගියවතුන් වහන්සේ විසින් දීගනිකායි පාටික වර්ගේ දේශනා කරලා තියෙන සඳහන් වෙන අග්ග්්‍ය සූත්‍රයේ. වාසෙට්ට බාරද්වාජ කියන බමුණු කුළේ පැවිදිවෙච්ච ස්තරුණ සාමිින් අහසල දෙනමක් දෙන්නම් බමුණකුලේ මහන වුණේ මේ දෙනම් වහන්ස ද වැඩහිටිය සැවැත්නුවර පූරුවාරාම. පෝරවාරාමය කියයන විශාකා මහවවසිය නවකෝටියයක් ධන වියදැංක ලිඩමක් මෙල දීගෙන නවකෝටියක් ධනේ වියදමෙන් දෙමහල් ප්‍රාසාධයක් ගොඩ නැගුව කුටිසේනාසන එක මහලක පන්සේ ගානය කටිසෙනසු දහස. දහසක්ක අප ඉතා ගන්නඩව කොච්චර ලොකුද කියිලනෙ. ඒගැන්න සාමානයෙන් කුඩා කුටියක් වෙන්න පුළුවන් කොම වුණත් විශාල ප්‍රාසාදයක්. ප්‍රාසාධී වැඩින්න පුළම් භාග්‍යතුන්හස සුගත කුටිය තියෙනවා සාවාමින් අහසල කුටි නමසි අනු නම එක වැඩ සිටිනවා. එවගේම පොකුණු දානසාලා ධර්ම සාලා සහිතව අංගසම්පූර්ණ විහාරයක් තමයි මෙසාසන අග්‍රධායිකාව විශාකා මහවසිය සකස්කොට පූජා කළේ. උස්සවත් කෝටි නමයක් වැෑ වෙලා තින ඔක්කම විසිහත් කෝටියක් නිකං මුදලනෙවෙයි රන්කාහවනු විසිහත් කෝටිය. බුදුරජාණන් සිරිතක් වශය උදේසන දෙවරම් හර වැඩිහිටයුත් හස්කාලි වැඩඉන්නේ පූරවා රාම. ඒ මොකද ඒ අග්‍රදායගයටත් අග්‍රදායිකාවටත් අනුග්‍රහ පිණස්ස. වස්කාල විසි පහක්ම වැඩිඳල තියෙන්නේ මේ කියන සැවැත් නුවරමයි එයින් දහනමයක් වස්සමාදං වෙලා තියෙන්නේ. ජේතවනාරාමේ එවගේම වස්කාල හයක් සමාදංගලා තියෙන්නේ පූර්වා රාමේ. එයින් පේනව බුදුරජාණන් වහන්සේ කොයි තරම් මේ දෙපල අනුග්‍රහ කලාද ඒකෙන් පේන සසර ගමනි කල්්‍යයාන මිත්‍රයෙක් සමඟ ගමන් කිරීමේ තියෙන වාසය. දැ විශාකවවසී කල්්‍යාන මිත්‍රිය කවුද ගෞතම් බුදුරජාණන් වහන්සේ. අනාත පිඩි ිසිටි තුමායි කල්්‍යාන මිත්‍රිය කවුද, ඒත් ගෞතම බුදුරජාණන් වහන්සේ. රිපුත්තම රහතන් වහන්සේගේ ආනන්ද වාමිද්‍රයන් වහන්සේගේ මේ හැමෝගේ එකම කල්්‍යයා න මිත්‍රය. කවදද මෙය හම නේ අවදද පැතුම් පැතුවේ කල්ප ලක්ෂයකට පෙර ප්‍රාර්ථනා කරගත්ත වගේම නියතුවරන්න ලැබුණා කියලා සඳහන් වෙනෝ. තර මේ ස්වාමෙන්න් වහන්සේලාගේ ජීවිත කතා ඔබට දකින්න පුුවන් අගුත්තර නිකා ඒක නිපාතේ ඒත දක්්ග පාලියයේදී විස්තරය දකින්න පුළුවන් අංගුත්තර අට්ට කතා පලවෙනි කොටස සිංහල පරිවර්තනය දී සමාට කියවල ඇති දැකල ඇති අසූමාශ්‍රාවක විස්තර කියල පොත්තියන සංග්‍රාකරපු පැරනිසාවාමින්න් වහන්සේලා ඒවට විස්තරගෙන තියෙන්නේෙ මේ අංගුත්තර නිකායි අට්ට කතාවේ. එසේනම් මේ මාහාශ්‍රාවකයන් වහන්සේලා පමණක් නෙවෙයි ගපාසක උපාසිකා වනතරත් අගතනතුරු තිබි තියෙනවා ප්‍රධානදායිකව විශාකවවසියි ප්‍රධානදායකතුමා අනාත පින්ඩික සිටතුමා එම ිහි ්‍රාවකයන් අතර ප්‍රතජ්න ශ්‍රාවකයන් අතර ්‍රදධාවෙන් අග්‍ර වෙලායිදල තියෙෙන ජාසත්තු කියන රජතුමා බිම්පිසා රයිතුමාගේ පුතනුවන්. එසේම දරමකතිික උපාසිකාව අතරග්‍ර වෙලාතියන වේලුකන්ටකි නන්දමතාවත් කොච්චුත්තරාවත් දරම කතික උපාසක මහත්තුරුව අත රක්ග්‍ර වෙලාතියන චිත ග්‍රපතුමාත් උපාලි ගරුවපතිතුමාත්. ති මෙවැනි විස්තර ඔබට කියවන්න පුළුවන් දකින්න පුළුවන් අංගුත්තර නිකා ඒක නිපාතේ නිපාත අට්ට කතාවේදී එයි විස්තර කරන මේ පූර්වාරාමි ගැන අපි කියමි හිටිය විස්තර කළේ එන එකවරුවක් පූර්වාරාමය අනිත්වරු දෙවරම් වෙහෙරේ. එයින් වැඩිපුරවාරයයක් වැඩිනැල තියනවා දෙවරම් වෙහෙරි දැ මේ කියන දේශනා පවත්වන සමයේ භාග්‍ය තුන්න්නන්ස වැඩහිට සැවැත් නුවර පූර්වාරාමි දවල් දානෙන් පස්සේ භාග්‍යතුන්න්නහන්සද අපි දන්න වල් දොලාහයෙන් පස්ස ඉර අවරට එනකොට එක පැත්තකට එවනැල්ල බර වෙනවා.දවට ඒවටැනකෙන ටහි පත්තර යනකොට නැගට පත්තරම ඉර හෙවල වැටෙන් අන්නේ උස ප්‍රාසාද එෙව නැල්ල වැටන එක පැත්තක් ඒ හෙව නැල්ල සක්මන කරගෙන බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවාඒගැන්නේ ප්‍රාසාධක පැත්තක හිතන්න්න නමවාගන්න පුළන්දයන්න දර්ශනය බදුරජාණන්ා සක්මන් කරන දකින ලැබෙනවා බාරත්්වාජකන සාමනිර ස්වාමීන් වහන්සේට මේ දායනල දෙන්නම්මම උපසම්පදා අපේක්ෂාව ස්වාමීන් අහස ළඟ හික්මිච්ච දෙනවා නිසා කියන සාමනයට දෙනවා ඒසාන්හසේ යාලුවතමයි වාසිෙට් දෙන්නම බමුණුකුලෙන් එකට මහනලා තියයට ඒදිකෙන වාසෙට්ට භාග්‍යතුන් වහන්ස සක්මන්කරන පිත්ක්මංකලොත් ගිල්ලා අපිට මොහරි බණතික කාගන්න ලැවේ දැන් ඕන කෙනෙක් කතාටල් ගන්න ඕන්න කෙනෙක් අපිට ඇවිදිනො කියල් එක පාටිකල කතා කරන්න බෑනි අපිත් කරන්නමගේ දෙයාගේ පස්සෙන්ටික් ටමට ඇවිෙන දැ මේ දෙදන වහන්සේ කරේ භාග්‍යතුහ සක්මන් කරන මේ දෙනවහස දෙපැත්ති එක පැත්තකින් අයිනේ සක්මන් කරගරින් බ රදවා වාසට වාශට් ක මතන විශේෂෙන් වාසට්ක නතව ද්‍ර ය අමතරති වාසිට්ටය උඹල මහන වනේ බමුණුකුලෙන්නේද. උඹල දැක්කට පස්සේ බමුණ ොනයි කියන්නේ. හොඳ කියනවාවත. අනේ නෑස්වාාවන් වහන්ස අපට දුට තැන ගනොක උඹල මේ මුඩු මහනෝ. උඹල මේ ශ්‍රේෂ්්‍ර කලේ අතහැරල බ්‍රක්්මයගේ මුවෙන් විපදිච් ්‍රක්ම නිර්මීත්ත වන ප්‍රක්්මයගේ හදවත වගේ. බමුණකුලේ දාලා මේ බ්‍රහ්මයයක්ගේ මහා බ්‍රක්්මයගේ යටටිපතුලින් ඉපදිච්ච සුද්‍රවූ. මේ පහත් ලාමක ශ්‍රමණය වුණනා කියල නහ ස්වාමීනි දක්කින දකිනද අපේ ඥාති අපිට බනිනවාකට වදු ුදුරන්වාන්ේ දේශනා ඇයි මේ ඇහවේ. දන්න ඇතුවද දන්නවා කතාවක් පටන්ගන්න මොකක් හරි ප්‍රශ්නයක් අහන්න ඕනනේ ති බුදුරජාණන් වනාශදන්නවා මේ වෙලාවේ මොන මොනවිදියේ ප්‍රශ්නය කවරවිදියේ ප්‍රශ්නයයක්ද මේ කියන ශ්‍රාවකයාගෙන් ඇසය යුද කොලේ ගැන ප්‍රශ්නයත්තව දැමතනැති මොනුලේද බ්්‍රාක්්මණ කුලය එතකොට බුදුරජාණන් වන්සේ දේශනා කරන වාසෙට්ට බමුණො එහෙම කියන්නේ මුල ද න්නැතු. ඒ ආරම්භය දන්නේ නැතු. බලන්න බමුණෝ දකිනවා රතුනීවෙච්ච බැමිණියන් එළට ඒ උතුනනිවෙච්ච බැමනිියන් විවා වෙනවා. ඒ උතුනිවෙච්ච බැමියන්ගර්බනී වෙනවා දර බිහිවෙන්න දරු ගැබ දා සිටින්නේ බැමිණමයි. ඒ දරුවා බිහිවෙන්න කොයි මාර්ගයෙන්ද ඒ මාර්ගයකින් බිහිවෙන්නේ ඒ ශත්‍රියක මාර්ගයකින්. එඉපදනත ස්ථානයම කදක ලබ දන්නව ඇති මංගේ පවිච්චි කරන්න නමුත් දන්නවා. තවට බුදුරේම සමාන කරන බ්‍රහ්මයාගේ මුකේ සමානයි ස්ත්‍රියකගේ දරුවන් බිහි කිරීමේ මාර්ගය. හද බුදුරම සහනෝ මේ බමුණ නින්දා කළේ කාටේ. මහා බ්‍රක්්මයට නිින්දාගල තින මහා බ්‍රක්්මයකන සහම්පති ම බ්‍රක්මය ්‍රක්්ම ෝක අධිපති. තර ඒ මහාබ්‍රක්්මය මැව්ව නෙවෙයි ද වෙච්ච කතාව මේ සූත්‍රීඉතා දීර්ග අපි සැක්කවින්. ඔබට කියා දෙන්නේ අද. ැරන ලා බොත් වනේ ොද මේ ්‍රීසත්්ධර්ම වටිනාකම් බොහෝ සැඟවී යන බව අපට සමහර දේශකන්ාසක දේශනාහනකොට ඇහෙනව කල්ලුත් මම්මක් කියලති න නැත කියන්නෝට නවත නවතත්. මොකද තමන්ගේ අදහ විතරක් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ලස්සන දේශනාටික. මෙවා මතු කරන්න පුළුවන් අපිට ඇයි මතු කරන්න ඇත්ත. මේ දීග නිකාය තියන දේශනාතිස්තුන මජිමනිකායි සූත්‍ර දේශ එක සය පනස් දෙක. එ මේවා කතා කරන්න මෙවා විවරණය කරන්න කරන්න මතු වෙන්නේ සත්ධර්මයමයි. මේ ධරමය සැඟවූයේ බබලන්න විවර කරන්නේ බබලයි. ඒනිසා මේ දේශනාව මතකතියා ගන්න සමාට අමාරු ඇති. ඒනිසා සමාරදේශකයන් වහන්සේලා උත්සා කරන්නෑ මෙෙම දේශනාව දේශනා කරන්න නමුත් බලන්න මේ දේශනාවක රසේ අරතරස ට මේ දේශනානටි බුදුරජාණන් වහන්සක්මං කලා කියලා පි ැ පෙනු. ට රදාය තරුණ වාමින්නහල දෙනමක් සිවර පොරෝගෙන පස්සෙන් වඩිනා අපිට පෙනුනා ද අපි දන්නේෙ කොමද බුදුරන්සේ දේශාව කළය කියලා හිට නම දේශනා කළාද වාඩි වෙලා දේශනා කලා දෙලා අපට මැවෙන්නේ නෑ සමහරයට වාඩි වෙලා දේශනා කරන්න ඇති. මොකද මේක දීර්ක දේශනාවක් ඒ කතා බාරම් වුණට පස්සේ භාග්‍යතුන් වහන්සේ යම් කිසි දැනක නැවතිලා නිවේ හැන ඉල්ල මේ කතාාගර බෝ පේන ොද ගොඩක් දීර්ක. ිලිබ ෝකට ලබාගන්නපුලුවන් වෙන්නේ මේ විස්තර සැඟවුණු ර්ථිකට් කතාව දීගෙනනිකායි තුන්වවැනි කොටසට සඳහන් වෙනවා. ඉතින් මේ විස්තර මම කියන්නේ නිතරම මේ කරුණු කියන්නෙම අපි මතු කරන්නවන භාග්ගතුන් වහන්සේෝ. පෘතජජන භික්ෂන් හසනමක් මතුකරගන්න නෙවේ අපි මේ බණ කියන්නඩඕනි. මේ ධර්මය කියන්නේ ධර්මස්වාමී වූ ලෝතුර බදුරජාණන් වහන්සේ සාරාංක කල්පලක්ෂයක් ඇස් ස්මස්ලේ අමුදුර රාජ්‍ය දන්දීල මහා පාරමි පිරව නිසා උවහන්සේ පාරමි නොපුරන්නට අද ලෝතුරා බුද්ධශාසනයක් අපිට නෑ. ගෞතම ශාසනයක් නෑ. එනිසයි බුදුරජාණන් වහන්සට කළගුණ සැලකින් වශයෙන් බුදුරජාණන් වහන්සේකි දේශනාවම අපි මතු කරන්න ඕනේ. ඒ මතු කරනකොට බුදුගුණ මතුවෙන ධරමය ගුණ මතු වෙනවා ඒ ධරමය අපි ඩාරක්ෂා කර දිල දරමේ ලයේ දරාගෙන ධරම අවබෝධ කරගෙන සසරින් මඳුණු ඒ උතුම් හරහතන් වහන්සේල ගුණ මතු වෙනවා. එපමනක් දනවි. රනිවන් පාන සමීපකාලයේ ඒ භාගිවත් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද සාමීන් වහන්ේ මහනව සාමීණි භාග්‍යවතුන් වහසගෙන් පස්සේ අපේ සාාස්තෘන් වහන්සේ කවුද. අපි හිතන්න කාට හරි බාරදෙයි පුද්ගලට්ට බාරදේ නතැං කාශ්්‍යපවාමෙන් වහස ාරදුන්ද කියලා පටිතෙන්න්න පුළා එම කිසිවකුටත් මේ ශාසනය බාරදුන්නේ නෑ ආනන්ද මමච්චේන වෝ සත්තා දම්මෝජ විනයෝච. එම් ආනන්ද මාාවසිින් දේශනා කකළ අසූ හාර හසක් ධර්ම විනය මයි ඔබට මග පස්සේ ශස්ත්‍රුවෙන් ශස්තරූන්හන්සේ කොහෙද වැඩන්නේ. පොත්කඩේ වැඩින්නෝ. ඇයි පොත්තුල තමයි වැඩ සිටින්නේ. ඒවා ගෙනල්ල බෝහලට විහාරස්ථාන ල අපේ ආරණ සෙනසුනුලත් කබඩ්ඩුවල තියෙනවා. කබඩ්ඩය කෙනල අපිට කියැනපුල මේ වැඩිඉන්නේ අපේ ශාස්රූන් වහන්සේ. එනම් පෙළපොට්ටික වෙනම අටවාපොට්ටික වෙනම ගෙනල්ලා යම් තැනක තියල වඳන්න සුස නැද. උදු ස මාටක අර ගැමරු සරබණ කියෙන කිය ඒ වැන්දමනිවන් දකින්න බෑ කියලා නෑන වැැඳල නිකං ඉන්න වඳන්න ඇයි වඳන්නේ මේ බුදුරජාණන්හන්ේ ශ්‍රීමක බුද්ධ වචන ටි කැටිවිල අතන තියෙන් ඒ වචනවලට වැන්දට පාඩු වෙන්නේ ඇසමාට ්‍රිපිටක පූජාගන අපි දැකලා තියෙනවා සැද ඇති පිරි ඔළු වෙතියාගෙන දව එක පොතගානය අරන්ගෙන පෙලියට එක ඒක තමන්ට දරන්න බෙන නම් ඔළුවෙතිියන්ගිලාරි කවද හරි වැටහේද සවාවි සල්ල එක කබඩ්ඩග දල ඉබදාල තියන්නන්නේ. උන්හන්සල එක එක පොතගන්න. අරගෙන් අට්ටකතවත්්‍යක කියවල මේ වෙලාව නැති නිසා සමට තේරනෙන් නැති නිසාවච්චන කියගන්න බැරුයින් අපේ දර්මශ්‍රනය ක න ශ්‍රාවකන්ට අපිකිියයාද යුතුයි ඒ ස්වාමන් හසෙල ික්‍ෂු සෙල ුතුකම ඒ භාග්‍ය තුන් හන්සගේ ්‍රාක වශෂ අපිහියන ස්ශ්‍රෘු සසි දකින්න ඕනේ දරමය තුළින්. දම්මන් පස්සති සෝමං පස්සති. එය දරමය අවබෝධ වීමනුත් භාග්‍යතුන් හස දකින්න පුලුව මේ ධරමේ ඉගෙන ගැනීමේ කීමෙන් ශ්‍රවණය කිරීමනුත් යම් තා අපට ශස්ෘන් වහන්සේව දකින්න පුළුව. එන ත්‍රපිටක පොත් වහන්සේ අතරින් ශාස්ෘන්හන්සේ වැඩසිටනවා සූත්‍රස්කන්ධ වශයෙන් විසියද දහසක් විනේ විසියෙක් දහසක් සහ අවිධරමේ හතලිස් දෙදහසක්. ඒනුත් මේ ලෝක විස්තරය ගැ කියන්න අපි ඩවශ්‍ය වනු නිසාතම අපි දීගනිකායේ පාටික වරගේ සඳහන් වන මෙ අග්ඥ සූත්‍රය මාතෘකා කළේ බුදුරජාණන්සි දේශන ආරම්භ කළ එන මේ ළමයි බිහිවෙන ඇැට දෙක දෙකක්. බැමිනික් විසින්තව බිහි කරන්න ඒකට කියන අන්න බමුණගේ මුකේ බ්‍රහ්මයගේ මුකයකෙල් ඒක මේ බමුණු මහා බ්‍රහ්මයටත් නින්දා කරනවා. දැ මහා බ්‍රහ්මයා කියන්නේ සහම්පති මහා බ්‍රම අඩිහත් බ්‍රහ්ම රාජයෙක්. ලෝකේ මව් බ්‍රක්මයෙක් නෑ න්න අරහත් බ්‍රහ්මරාජයෝ ඒ සැබෑ බ්‍රක්ම රාජය. එන ඒ බ්‍රක්්මයන්ටත් නිින්දාගලා වෙනවා මේ බ්‍රහ්මයාගේ මොකයත් ඉස්ත්‍රියකගේ දරුවන් බිහිවෙන මාර්ගයක්ත් එකට සමාන කිරීමෙන් කලා මතක් කරලා පටන් අරගෙන බුදුරජාණන් වහන්සේ කුල හතර ගැන විස්තර කරනම්. බ්‍රාක්්මණ කුලේේවා ශස්ත්‍රියකු ලේවේවා වයිශ්‍යකුලේවේවා සුද්‍රකුලේවේවා යමෙක් අකුසල් කරනවනං අයානිරයට යනවා. බ්‍රාක්්මණකු ලේේවා සස්්‍රියකු ලේවේවා වශ්‍ය කුලේේවා සුද්‍ර කුලේවේවා යමෙක් කුසල් කරනවා නම් සුගතියට යනවා ඒනම් එතන කර්ම බේදේ විතරයි. නජාජ්‍යා වසල ෝති නජාජචා හෝති බ්‍රහ්මණනුව කියලා වසල සූත්‍රයතු ස්තර කරන එකමයි කෙනෙක් උපතින් බමනෙක්වත් වසලෙක්වත්වෙෙන් නෑයා කරන වැඩවලින් බමනෙක්ුන වස වැඩකරුත් ය වසලෙක්කන වසලයෙක්කුනත් උපතින් එයා උත්තම වැඩ කුසල් කරොත් හොඳ දේකලොත් එයා බ්‍රාක්්මණෙක් බවට එබා මාතංග පණ්ඩිතයන් වහන්සේගේ විස්තරයෙන් ජාතකයෙනුත් විස්තර වෙනවා ඇතුමා බ්‍රක්මත්යට පාපත්ව වන බව සැඩල් කුලයිඉ පදිලා ඇ මේ විස්තර බලනකුට අපිට පෙනවා වටිනා දේශනාවක් කුල පිළිබඳ තිබිච මාන්‍යය දුරකරගන්නට ලෝක ආරම්භයගෙන දැනගන්නටත් පුළුවන්කම දෙදැ ලෝක ආරම්භය මෙතින්දි විස්තර වන අතර ලෝක අවසාන ගැන සත්ත සුරිය පාතුබාව කියන සූත්‍රේද විස්තර වෙනවා. එතින්දි විස්තර වෙන්නේ බොහෝ කාලයක් ්‍යාට පස්සේ මේ සත්‍යයන්ගේ අවසානයේ නැත ලෝක විනාසේ ලංවෙනකොට මිනිස්සු මෙ ලෝක වාසය කරන්න නැහැ ලෝකයේ වාසේ කරන්න බැරි අත්තට පත්තිනවා. ගේ නිරේවත් ප්‍රතලෝක ප්‍රේතියෝවත් තිරිසන් සත්තුවත් නෑ. මේහැමෝම අපරාපරිය විදි කර්මයකින් ධර්මතා අවශයෙන් ධ්‍යන ලබල ආබස්සරයෙන බ්‍රහ්ම ලෝකට යනෝ. දැම්ම සත්ත්‍ය ලෝක විනාසනොට ඔක්කම ධමතා වශයෙන් කොහෙදන්නේ ආබස්සර බ්‍රක්්ම ලෝක. මේ කාලයෙන් හතරෙන් තුනක්ම ඉන්නේ ආබස්සර බ්‍රහ්ම ලෝකය සම්පර්ණ කාලය අන්තක්කල් පසුවෙන් විසක්ම විස්්සක් තමයි ලෝකෙ පවතින් ඒ කාල විතර නිරේ තිරි සම්ප්‍රේත මනුෂ්‍ය ්‍ය දදිව්‍ය කියනකොටස් ටික තියෙන්නේ අනිත් කාලවල පවතිය බ්‍රක්ම කියනකොටස් ටික විතරයි එක යනේ ආභබස්සර ලෝකින් ඉහලට ඒක මෙන්න මෙහෙම බේදයක් තියෙනවා වාර හයකට පස්සේ හයක් එකදිකට ගින්නෙන් ලෝකෙ විනාසේලා හත්තනි වාර්ය වෙනනාස වෙන ජලය ඒ වා ඒවගේ වාර හතක් තවගේ හිල්ලා හැට හතරවෙනි වාර විනාස වෙනවා හුල්ලඟී. එතකොට ගින්නේෙන් විනාස වෙන බ්‍රහ්ම ලොක තුනයි. බ්‍රක්්ම ලොකුතනක්කිේ පරිත්ත බ්‍රක්්ම පාරිසජ්්‍ය බ්‍රක්්ම පුරෝහිත මහා බ්‍රහ්ම අන්න ඒ වෙලා ආබස්සර ගෙන ලෝකි තුර වෙනවා. ජලයේ විනාසෙනකට මේ ලෝක විනාශසල හිට ඉහලින් තමයි බ්‍රක්්මයෝ වාසය කරන්නේ ැයි හුලග විනාසනට ලක නම විස්වෙලයා ේහප්ලේ තමයි සලු සත්ය එතකොට ඉන්නවෙන්න ක ධර්මතාවශෙන් හඩ ගැහි ලොකුවටි තන්නව ලොකු කාලා පරාසයක් මේ කියන්. ගොඩාක් කාලපරාසයක් ඒයින් වැඩිපුරම බහලවශයම වෙන්නේ දැම්ේ විස්තර කන විදිට ලෝක විනාසවෙෙන් එතකොට පහලවෙන්නේ ආබස්සර ්‍රහ්මයන් අත්තර ප්‍රීතියාහාරකොටගෙන ඒ අය ආලෝක පතුරුවමින් ලෝකයේ සැඩිසරමින් ඉන්නවයි කියන. තරම බ්‍රහ්මය රජය බවට හැම දෙෙන පත්වන එතිෙ තවත් විතර කරනවා. ත මි්‍යාදෂ්ටි ගත්ව ඒ නි මිදිල සුගති යන්නේෙ නැහ නිනාශන ලෝක දස දහසට එයයින් පහලවන ලෝකධාතව කපායක ගිහිල්ලා ඒ අයි ඉපදනෝ. ඒ තරන් දරුණු කියන නියත මිත්‍යාදෘෂ්ටිය එකන් හැමෝටම ලැබෙන නොමිල ැබෙනවස්ථාවක්ක බ්‍රහ්ම ලෝකයන් ඒකවත් මේ අයට ලැබෙන්නේ නෑ අනිත් බහුලම සම්පූර්ණ සත්ව කොටසම ආබස්සරේ ඉන්න වෙලාවෙ මෙන්න මේ ලෝකේ ඉරමටල දෙකක් පායනකට මුළු ගහ කොල පිච්චිලායනවා. කුඩාකට ඇලදො ගංා සිදයනෝ. තවත් නිරමඩලලා කාලාන්තරෙන් පානකට පොකුණු විල් සිදීයනෝ. තවත් හතර නිරමඩ්ඩකුත් පායන මහාගංගා සිින්දීයනෝ. පස්ස නිර මටඩ පායනකට මුහද දනක් පමට සිද යනෝ යව නිර මඩල පායනකොට මුහද හිදිිලම යනවා හත්ත නිර මඩ්ඩල පායනව සමගම ලෝකෙ වට්ටේටම දුන්දාන්න. එක ලෝක ධතුව වන්න වෙද මේ ලෝක දාතු ග්‍රහ ලෝක නමයක් පිටලතියෙන සූරයායින්න හම කිය නවානේ මේ සියල්ලම දුම්දාන අතර ෝ දසදහස්සම දුම්දාන ගන්නවා ඒ විදිහයටම ඒ සූරයන් පායල ඒ ලෝකවලටත් එක පැහැර දසදහස ලෝකධාතු විනාස්ව වෙන බවයි මේ ධර්ම මේ භාග්‍යතුනාසි විස්තර කළ තියෙන්නේ මේ ෝ බුදුගුණේ සමන්නාගද ඥානයේ. දුරය මාසර මේ ලෝක විශයේ අවකාශ ලෝකය කිලමකට කියනෝ මේ ලෝක දාතු විිළමද අවබෝධඥානය තියෙන නිසාඇඒ බුදුරයණනාා සෙවිස්තර කරනවා ඒ ග දුමදාලා ගිනි ගන්න පටන්ගන්න අනිට කපුරු පෙත් දවනවගේ මේ ලෝකදාත් සමූහයේ තිබිච තැන අලුත් නෑ දැලිත් නෑ කිසිවක් නෑ වාශ්පවෙලාම යනවා අවකාශය පමණක් ඉතිරි වෙනවා. ඇති අර බ්‍රක්්ම ලෝකෙට ගිය මේ සත්‍යයෝ හිටිය මේ ලෝකෙනෙ ඒ හැමෝම ප්‍රාර්ථනාකන අනේ අපේ ලෝකෙ තිබුණා නැතිවුණා අනේ ආයෙත් අපේ පෘතිවිය පහල වෙන වන පහළ වෙන වනම් ගංගා අඇලදොල පහල වෙන වන. ගහ කොල සතාසි උපා පහළ වෙන වනංගල ගියදායි නම් මේ අය කෝටි ප්‍රකෝටි අසංඛ්‍යවාරවල අර කෝටි ප්‍රකෝටි අසංගේ අප්‍රමේය සත්වයෝ විසිම්ම හිතන්න පටන්ග. මේ හිතනා ගැන්නන්නේ දවසදද ගන්නව. කල්ප අන්තක් කල්ප විස්්සත් ස්ස හිතනවා. ඒ හිතන කොට තමයි ඒ බ්‍රහ්මයන්ගේ චිත්තා ප්‍රත්තයෙන් සම්පත්තිකර මහා මේගේ වැහැලා මෙල් ලෝක ධාතුතිබිච්ච තන ජලයෙන් පිරියනවා. ජල ටිෙන්ටි වාතය එකතු වෙලා ගනී බව නවෙලා මේල් ලෝකධාතු ටිකෙන්ටික නිර්මාණය වෙන ඒ නිර්මාණය වෙන්න යන අන්තක් කල්ප විස්සා ඊළඟට මිලෝක ධාතු නිර්මාණට පසැර බ්‍රක්මයෝ අහස සැරි සරනෝ අහසේ පියාබන අපින ආලෝදක විහිදුවගෙන යන සොයම්පබා අර කනාමදිරියෝ වගේ තමන් එලිය වීද ගැන ඉරහඳ පේන්න ඉරහඳ ප්‍රකට නෑතකොට මෙල අනකොට මෙයාල්ට පේනව ජලයේ මත්තයේ රසපුෘතු විය පහල වෙලා අර කිරී හට්ටියක ලෙදේවගේ ඩින් පහල වෙනවා එක පැනිරාසයි ගිතල් හරිමී පැනිවාගේ බොහොම රස්සයි ඉදි එක්නේ බැහලා මකද කරන්න මේ දිිසිිසි පැනුණන ආහසට එයා ගුලි කරලා පොඩ්ඩක් කාලවලනෝ. කනකොට රස දැනනව රස එක්නෙක්ර පුද තවනෙන කරන මනිසුන්ගේ පුරද්ක් ඒකර දිට්තාානුක තියරෙනනවා කියලලා එක්කනෙක්මගක් හරිකරු තනිත්ත එක්න කරනවාගෙන හොඳ වේවා නරකවේවා එයා ගොලි කරල කෑවනේ මාත කනවල තව කෙන බැස් එයා ගලි කල්ල කන්නක දැන් කට්ටිට ඇතේවුණු එක රස්සයි එනර යන උඩිංින් නොක්කොමයිල්ලවාඩ බැහලා මේක ගුලි කර කර කන්න පටන්ගත් කනකොට සරියරය ගොරෝස වෙන අර වරණය ආලෝක අතුරුදහංගුණා සමාර කෙනෙක් වරනවත් සමාර කෙනෙක් වරනවත් නෑ. එ වරනවත් අයට වරණතිමානය පහල මමන ලස්සනයි අරය ලස්සන නෑගෙල් එතකොට මානය නිසා රස පෘතිවිය පොලෝ යට කියිය අනේ රසපුතු විය තිබුණා අහෝ රසපුතුවිය අහෝ රසපුතුවිය ඔයා කොහෙද ගිය කියලාවගේ අහනුව දුකින් කියරලද දැගුණත් මාට ලබිල් තිබිච්ච දැනැතිත් අන යම් මේ ඔයා කොහෙදගී අනේ තාත්ය ඇයි අපි ොදාලා ගේ යම් දෙයක් යම් කෙනෙක් ඉඳ හෝ තිබල නැතිවුණනාටත් දැනුත් අහෝ කියලා කියව මේ අයකෙන අහෝ රස පෘතුවිය අහෝ රස පෘතුවිය දැන් ඉතින් හෝ කිව්වයි කියලා එන්නේ නෑ අයි මොකද යාලගේ මාන්‍ය නිසාතමයි රස පෘතිවී අතුර දහං වුණේ තවමත් පෘතුවික හරේ රසපෘතිී තියෙනවා. එනිසාර මහමුගලන් මහරතන්හන්සේ දුරභික්‍ෂ වෙලාව භා්‍යතුන්හසේ හනුවනේ ම මේ පෘතුවී අනිපත් අරවල රස පෘතිවිය ගේන්නම් කියලා. තින් මේ සතවය වික්‍ෂේපයට පත්වන නිසා භාග්‍යතුන්හන්සක ප්‍රතිශ්්‍යේප කරන. ඒ රස පෘතිවිතමයි අතුරු දහං ුණේ. ඇට දෙව නිටරන පුතිවි පප්පටක පහල්නොම අට කන්න මෙ මේ හරියට පපඩන් කිලතුම පින්බිච්ච එක හතු වගේ. ර බිහිවෙනවගේ පොළොවෙෙන් මේ හතු හැදුනා. ඒ හතුවල පැණි පිල්ලතියෙනවා ඉතින් මෙයාලා හතු කඩාගෙන කන්න පටන් ගත්. රස වැටුණ. හරි පැනී ගිතෙල් පිල්ල තියෙන රසවත් ආහාරයක්. ඒක කන ගොඩන් මෙයාට ආයි මත් මම ලස්ස නයි මෙයා ලස්සර නෑ කියලා අර වරණේ තවතවත් මතු වුණ තවතවත් ගොරෝස වෙන්න ගත්තා. එතකොට වරණ අතිමානය මතුට ආයෙත් ඒවත් අතුරදහන්වෙලා ගියා අහු පපුතුයි පප්පටක කියලා ආයි කියන්න ගත්තා අනඒකත් ගියා දැ අආයි අලුත්වයක්කයි. එ බදාලතා වැල් පහල වෙනවා ඒ හරිට කංකුම්න්ගේ මැද හිස් මැද බටයක පැනිතිෙන්. තුර මේ වැල්කඩාන කානවා දැන් පැණිරහා ඒකටත් තන්නා ඇතිවුණ. ඒකෙටත් තවකයිගරසනොට තවකිවා දැන් මමලස්සනයි අරය ලස්සන ඒක වැඩි වෙනකට බදාලතා වැලුත්චන්න ගියා. අනේ බදාලතා වැල්ගල කියන්න ගත්තා. ඒකත්ග්‍යාට පස්සේ පෘතිවිය ආය නිකම් පහළ වුණ සොයන්ජාත හැල් හාල්. හැල් හාල් පඳුරු පඳුරු පහල වනා කියෙනව. ඉබේම ඒවයි පොත්ත නෑ තනිකර හාල්ටේ තියෙන්නේ හවසගිල්ල කැෑවොත් උදේට අයි හැදිලා. උදේ කැවොත් හවසට හැදිලා. ඒ තමයි හැල්හාල් වල ස්වභාව. එහෙම හැල්හාල් අනභව කරගෙන යනකොට ආය කය ගොරෝසු වෙන්න ගත්තා. ඒ ගොරෝස් වෙනකොට මේ ඉස්ත්‍රීයට ස්්‍රී නිමිත් පුරුෂයට පුරෂණ මිත් ප්‍රකට වෙන්න පටන්ගත් ඔයාතර කාල දිමමුකදවවෙන්නේ අස්ොයාම් ප්‍රභානති වෙච්ච නිසා ඉර ප්‍රකට වුණා. හඳ ප්‍රකට වුණා ඉරපායනකට දවල් කිව්වා හඳ පායනකොට රෑකිව්වා. දවලටඇකතු වුණ දවස්තිහයක් මාසයක්ක් වනා මාසාහතරක් රිතුවක් වන අරිතුහතර අවරුත්තක් වන ඕමතමයි දිනගන්නන්න පටන් ගත්තේ. නැ එහිමිට දැම දෙන්නගේ පහල වන ස්්‍රී වෙලාහි ප ශ්‍රී මිත පාල වවා. පුරුශවෙලාලින් හිට පය ම දල ග යාල කලනුත් පුරුෂ නිිත පාල ැ මේ අලුත්ත කරන්නේ ල න්න දැම් තමන්ගල ොදරන්න. බලගන්නදම පොඩලමත්තෙම කන චුටිකාල දන්නන්නේන මොකද මේ කියල බලංගින්. බලන් ඉන්නකට ඔුන්ගේ හිතේ කාම පරිදාාහය ඇති වෙන පරාගේ ඇතිවෙන. ර ඔවුන් මෙ තුන්න සේවෙන ඒදන කියෙන එලිපිටම. එලිපිටම මෙතුනේවනයදනට කාම සංසාර්කය එදනකොට ඕක දකින අනිත් අඇමකද කරන්නේ අනේ ඉඹල මේ මොකක්ද කරන්නේ සත්වේ තවස් සත්වයට මෙවන් දෙයක් කොම කරන්නද කියලා ගොමවලින් ගානො. මැටිවලින් ගානෝ. අලු වලින් ගානවා. ඇයි ගණන්නන්නේ මේ හොඳ වැඩන්න නිසා. න මේ ප්‍රක්්ෂේපකල දැන් භාගතුන නැව දේශනා කරනවා ඒ වනාට දැනුත් ඉන්දියාව සමහර ගම්වල කසා දැමඳල මනමාලි කැන්දයි යද්දී අලු ගහනවලු ගොමගහනවලු මැටිවලින් ගහනුලු දැංගහන්නේ නරකයි කියලා නෙවී දැංගහන සුබ මංගලාම් කියලා. අපේ රටෙත් වී පොරිවලින් ගාන මල්වලින් ගහනවා ඇයි මේ අර පුරුද්ධ ආරම්බේදිපිච්චගා අර ගල් ගහන පුරද ැඟවවිලා තින මල් ගහන නිසා කියනම් මේ දිට්ානු ගතිය හි ැබ දැන් මනිසු දන්න ොද මේ ගහන්න්න කියලා අර කලින් පුරද්්‍රතම ගහන්නේ. ඇති ඉරස්ෙක් එල කල්පනා කර මේ වැඩේ එලිපිට කරන්න බෑ මිනිසු ගල් ගහනෝනේ ඒ නිසා මෙයාලා ගෙවල් හ දන්න වටන්ගත් ඒ ගැන පවුලක්වෙන් දැන් කටු මැටිගෙවල් මැටියෙන් හදලා දැන් ඒ පවුල වෙෙන් වෙනවා. අපි දන්න දෙයක්ත්තම ඉට පස්සෙේ වර්ගයා බෝ වෙනෝ. ඒ අතර දැම් මේ සත්ත්වයන්ට තිබනේ හැල් හාල්. ල් කාලයන් විතරැදව ට පස්සේ මිනිස් පුරදුුණා ලෝබී කෙනෙක් පුරදුුණා අරගෙනයන් අ කඩා අරං යන්න ගත්තට පස්සේ කඩනේවා හැදෙන්න්නේ නැති වුණා එවිතරන්නේ පොතු වෙන්න පටන් ගත්තා. ඒකන් පස්සේ අන්න හැල් වීවලතිබේච ගුණත් අඩ වනා දැන්ඒ කඩං යනකට මේ ප්‍රශ්නයක් වුණනා නිත්තැර මොකදකේක් කෙන කඩන් යන සමාරයට නැතිවෙන. නට ලෝබී කම්මවැලි සත්වේ මොදකර එක දවසට කඩංගාව. යාලුව කතා කරම් අදරත්තෙක් ෙන යන්න ඔයත්යෙම කළ දවස් දෙහකට කඩන්වා තුනකට හතරකට කඩග එමන්න රැස් කරන්න පුරදුුණා රැස් කරට පුරුදුනාම යාට පශ්නයක් කව ද අපිට රැස් කරන්න නිසා එක්කෙනනාට එක්කනට වෙනම තිෙන්න්න ඕන කියලා අන්න ඉඩම් බෙදන්න පටන්ග තැන එක දෙවිච්ච මේ හැල්යාය කොටස් කලා කොටස්කරට වස් ලෝබී සතයකට යයා ලෝබයි යායිත මගේ කෑල්ලතියාවේ අනුම් එකෙන් ගන්නවා කිය දැන්වගේතම පැන්න අනි පැත්ට පාරකරන්න අහුනාවක එම කරන්්ඩ එපාග නරක වැඩ දෙවැනි පාරතාව ද තුන්ගනි පාරවාද කළ නිකඟට නේ අති පයින් ගැව දඩුවලින් ගැව්වා දැන් ගහනකොට දැන්ත පිරි සයිම රැස්සුන බලන්න අපිියනකොඩ තිබුණ පපුෘතු විරසය ඒක ගියා. ඉරවද පප්පට්කාව ඒකත් ගිය බදාලත්තා තිබන ඒකත් නෑ. ඉටවස්සේ හැල් හාල් පොතු නැතුව පහල්ුන අප ඒ කාල නිකංන්නට අයි වැැවුණ දැන් අප ඒ එකකතු කරන්නල ඒ එකකත් නැතිවුණා දැන් පොතුත්තාව. ැන් අපි ිඩම් වෙන්කලාට පස්සේ මේකටත් හොරකං කරන්න පටන් ගත්තා දැන් දඩුවම් පටන්ගත්තා. බොරුකීම පටන්ගත්ත වදබන්ධන පටන්ගත. දැන් අපි පිරිහුනා කියලා අකුසල් පහල වනා අපි රජකනෙප්පත් කරන්න ඕනය කියලා හැඩි දෙඩි පුරුෂේක වෙන් කර ගත්ත ඒ පිරිසෙම්ම එයාටක අපි උඹට බද දෙන්න. උඹ ගරිාරන්න ඕන කට ගරියාහරන්න පිටුවාල් කරන්න කොුණන කෙන පිටුහල් කරන්න මනිස්ුපාලිරන. ආටකවා මහා සම්මතයෙන් මහා ජනතාවගේ සම්මතයෙන් පත් වූ බැවින්, මහා සම්මත රජතුමා. සුදවන අයුතුමාගේ පරපුරත් මහා සම්මත රජ පෙළපතයි. ඉදට රජ කෙනෙ පාලු වන ජනයේ රජ තීතිරජා ජනයා සතුටු කරන දරමය සතුටු කරන බැවින් රජ. කුම්ුර අධිපති බැවින් සේෂශ්‍රය අධිපති බැවින් ශේෂත්‍රකෙන කුඹරට සස්්‍රීය. ඒනං වාසෙට් ඒ පිරිසෙම නේද ශස්්‍රියකුල්ලේ පහල වුනේ ඒ නිස්ස අතරීමම කුඹරු බලාගන්න ගෙන ඇත රට පාලනය කරන්න පත්කරපු නිසා ඒ මිනිස්සුම් පත්කරපු ගෙන ශස්ත්‍රී යාගේ පරපුුරු ශස්ත්‍රියය වුණ ඒ මිනිස්සු අතරින්ම නේද පහල වුණේ වෙන කොයොත් පහල වනේ නෑ කවුරුත් මවල දුන්නද නෑ එහ මේ ලෝකයේ සෑමදයම්වැනි ධරමය මිසා අදරමින් කිසි දෙයක් වෙන්න මේලොවත් පරලොවත් දර මේම ශ්‍රේෂ්ට වෙනවා කියන එක තමයි මේ සූත්‍ර දේශනාවවි තේමා පාට. හැමතෙනව භාගතුන්න සිකිින් එක දශ කරනු. මෙලවත් පරලවත් ශ්‍රේෂ්ඨ වෙන්නේ දරමයමයි කිසිම දෙයක් අදර මේ විසඳෙන්නේ. හැමදේම හේතු ප්‍රත්්‍යනුව දරමයට අනුවයි විසඳන්නේ. එන සශ්‍රී කුලේ හට ගත්තා. දැන්ගේ අකසල් පහලුවට තව පිරිසා කල්පනාක අපි හොඳ ිට පුද මිනිස් කොටස. අපි අත රකුසල් පහල වුණ. එයට කලකිරුණමයාලා කලකිරන තු අපි යනවා කෙලේට. ඒ කියල්ලා අපි මහන වෙනෝ. ආන්න එහෙමතමයි. ඉල්ල භාවනා කරන්න පටන් ගත්තා ඒ පිරිසෙන්ම්මද වෙන පිරිසකින්ද ඒ පිරිසෙන්මයි ඒ අය භාවනා කරන නිසා පව් බැහැර කරපු සා පාී බාහිති පාප කියකුසේ දම් මේේ බ්‍රාක්්මණෝකි නරතයෙන් පාපි අකුසල ධරම බැහැර කර නිසා බෞන් වැඩ නිසා බ්‍රාහ්මණ බ්‍රාහ්මණ කියල නමක් ඇතිවන වාෙට්ටය බ්‍රාක්්මණ කොට සඇතිව වුණේ වෙන කොටසකින් එත නිින්මද සාවින එත නිම්මයි එහන ඕකතම මුල මහා බ්‍රහ්මයාගේ මුකයෙන්පදුනා වෙයි හදවතය තිබුණා නෙවෙයි ඒ පිරිසේ මේ සත්‍යවතරින්මයි එයාල කරපු වැඩ අනුව නමක් ලැබුණේ. එන රජතුමාට සශ්‍රිය කියල නම ලැබුණ මේ බ්‍රාහ්මණයෝ පව්බැහැර කරපු නිසා බ්‍රහමුණන පස්සෙ කාලෙ කැලෙයින්න බැරියි ගමටා. අර කැලෙයින් නඩෙකෝ ජායි කියලා මෙයාල අජාය වුණා ඇයි අජජායි කියන්නේ භාවනා නොකලා යා වේදිගෙන ගත්තා පොත්තිග ගත් ඉස්සරන ගරු කළේ භාවනාරන ටක භාගතුන්සි පහ ච කාල ගරුරලා තියෙන්නේ වේදිගන ත්තුවායට. කවි කිය ප ස්ලෝත කියපුයියට ඒ ගිනි යාගහොම පූජාකරපු බම නටතම සලකල ඉනින්දිය නම අතීතේ සැලකේ භාවනා කරපුයට. එ ඔය විදිට ඔන්න බ්‍රාක්්ණ කියනකුළලත් ඒ පිරිසෙම් ඇතිවුණා දරමයම්මයි ඇතිවුණේ හේතු ප්‍රත්ථ්‍යය අනුවමයි ඇතිනේ ොට මේතුන්න සේවනය කරමින් වෙලාාම් ගොවි තැන් කරන පිරිසක්ට ඇල මෙ තුන සේවනය කරන බැවින් ඇල වශ්‍ය වෙස්ස තීතිවෙ වශ්‍ය කියලා නමක් ඇතිවුණා එලා ගොවිතැන් කලා වෙළදාම් කර දැන්වුණ . වානනිි කියනකොට සතමයි වශ්‍ය කියලලා භාගතු වනස වැඩින්න කාල එපා හැඳදුන්නේේ වෙළදාමේදන ගොවිතැන් කරන ගවපාලනය කරන තමයි වශ්‍ය කියලා හඳුන්නල තියෙන්. ඇල කරමාන්ත කලා යයාලා මහනුනේ ඇල ගෙදරින්ද ගෘහජීවිතය ගත. එය රජවනෙත් නෑ මහනුනෙත් නෑ සාමාන්‍ය ජීවිතය ගෙව්ව නිසා ඒ පිරිසෙන්මයි වශ්‍ය පිරිස ඇතිුණේ. එ සුද්‍ර කියන්නේ කවද දරුණුයි නපුරු යකීකරු. නිස් තරම ටය සමර පිසක් හරි කීකරයි නපුරයි පොඩ්ඩ ඇත රඩුට න ඒනිකවා දරුණ බැවින් කුරුඩු බවි රුද්‍ර රුද්‍ර බැවින් සුද්‍ර රුද්‍ර බැවින් සු එ සුද්‍රායක සවභාවතම නපුරයි එනිස යාලග යම්කි කොන්වීම සිද්දව නමක තර නක් හැදරනේ තොට ඒත් ඒ පිරිසෙම්මන තුව මේ කොහෙන්වත් යටිපතුළෙන්වා නෙවන සියල්ලම සිදුවෙන්නේ ධර්මය සාභාග්‍යතුන් වහසේේ දේශනාව ඒ විදියට. දේශනා කරලා මෙ කුල්ල කියනේවා හදාගත් දෙයක් එක උසස් පහත් බවක් ඇත්ති නැහැ උසස් වන ධර්මින්. යම් අ කුලවල ඕනම කුල එක්කෙනෙක් අදරමය සුනුන්තේ අපා යනවයි ඕනම කළලෙක්ෙනෙක් උසල් කලො සුගති යනවයි ුළහතරම නික්මිලා පැවිදි වෙලා හිසමොඩුරගෙන මහන වුණනොත් යාලා ශ්‍රමණ කළලේට අයිති වවා. ස්්‍රමණ සාක්්‍ය පුත්‍රය වෙනවා ඒ දරමය එන්නේ පන් දරමය හදවත බඳ වෙනවා. ඒ සමණ සා්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට දීපපු නම් නමක්. බුදුරජණන්හස. ඒ කිය සාවාමින්න් හන්සල සියලු කෙස් නසල් රරිියත්්‍යයටට පත් වනොත් ඔය සියලුම කුලවලට වඩ අග්‍ර වෙනවා. ්‍රාක්්ණය අන්ටත් වඩ උසස් වෙනවාය කියලා භාගතුන් වහන්සේ ේදේශනාව. තුර මෙත නවට පේන ලෝක විදුගුණ අනුව බලුවොත් ලෝක විනාසේ ලෝක ආරම්භය ලෝකේ පැවැත්ම මේසිියල්ලම භාග්‍යතුන්න්නසේ අවබෝධ කලායින ලෝක සවභාවය අනිත්‍ය බව අවබෝධ කලා දුක් බව අවබෝධ කලා අනත්ත ව අවබෝධ කළලා ලෝක සමුදය තන්නාව අවබෝධ කලා ලෝක නිරෝදේ තන්නාවෙන් නිදහස්සීම අවබෝධ කලා ලෝක නිරෝ දුපාය නම් ආර්යෂ්ටාංක මාර්ග. ඟට ලෝක සත්වයා ආහාරය මතයපෙනවාගෙන පලවෙනි කාරණය එක කියලා කියන එක ඒක ලෝකය කියල කියන එකට මෙ පලවෙනි කරුණ මොකක්ද සබ්බේ සත්ව ආහා රට්ට ඉතිකා සියලු සත්වය ආහාර මතයපෙන කබලින් කාරහාර පස් හාර මනෝසංචේතනහාර විඤ්ඥාන ආහාර දැ සත්වය ආහාර ගන්නකොට එතන තන්නාව තියෙනවා. ආහාරයෙන් කය සකස් වෙන මොනහාරෙන්ද කනබොනදී. ජවා සකස්ස වෙන රසෝජාව ලේ ධාතුවර්ධනෙන සයිලවර්ධනය වෙන කෙස්ලොම් වර්ධනෙන යි පවතිනවා. එවගේ විස්්පාර්ශයෙන් කර්ම සකස්වෙනවා ඉස්්පාර්ෂය නිසා වේදනාව සංඥාව හටගන්නවා කරම සකස්වෙනවා ඒ නිසාද ලෝකයේ පවතිනවා. චේතනා පහලීමම කරමයයි කියෙන මෙ චේතනා පහලීම කුසල් ලකුසල් කරම වශය බවගමන සකස් වෙනවා. බවගමන පවතින හේතුව වෙන විඥානය විෂනුත් එහෙමයි හසර ගමනට හේතුවක් වෙනවා. සියලු සත්වයෝ සසරි පවතින්නේ මේ සතරආකාර ආහාරය නිසා. ආකාර දෙකේ ලෝකයත් අවබෝධ කලාක නාම රූප. රූප පටවාපෝතේචූවායෝ වශයෙන් වෙදෙන නාමය වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන වශයෙන් නාමරූප දෙක ලෝකයයි. ක්‍රිවිද වේදනා. ඉෂ්පර්ශය නිසාට ගන්නවා ඇසිං කනිින්, නාසේෙන් දිවෙන් සරීරෙන් මනසිං සැපවේදනා දුක්වේදනා උපේක්ෂා වේදනා. චතුවාහර නම් ව සිව වැදරුම් ලෝකයා බොද කල්න්නු තිස්ත්‍ර කළ යයාහාර හතර සතරාකාර ලෝකය පං්චුපාදානස්කන්දය කිය නවා වේතනා රූපවේදනා සං්ඥා සංකාර, විඤ්ඥාන කියන කරුණු පාට. ආධ්‍යාත්මික ආයතනහයකයනවා හයාකාර ලෝකය ඇස කණ නාසය දිව සරීරය මනස. විස්ත කර ගනතිය නො සත්්‍ය විඤ්ඥාණ ටිති. විඤ්ඥානය පහලවන ස්ථාන හතා නානත්තකායෝ නානත්ත සං්ඥීකන පළවෙන් කොටස්සත කියනවා නානත්ත කායෝ කයේ ස්වභාව වෙනස් සඥ්ඥාවත් වෙනස් මනුෂ්‍යලෝකය මනුෂ්‍යලෝක මිනිස්සුන්ගේ සරීර වෙනස් හැබැයි ඒවගේම මිනිසුගේ හරිරවිතරන්න වේ අදහ සුදහස් වෙනස් ඒ නානත්තකායෝ නානත්ත සංඥ සන්ලෝක නිරේ ප්‍රේතලෝකෙ නානත්ත කායෝ ඒකත්ත ස්ඥී සරීර වෙනස් හැබැයි එකම සඥාව දුක්ක සං්ඥාව දුක පිරිබඳ සං්ඥාව ඉන්නවා. ඒකත්ත කායෝ ඒකත්ත සං්ඥින් සරීරයත් එක වගේ සඥ්ඥාවත් එක වගේ දෙවන ධාන තුන්ගෙන ධයන තලවලන්න බ්‍රහ්මයන්ගේ ජීවිත ගැන කිය කියන්නේ. ඒකත්ත කායෝ නානත්ත සඥී කියනවා තම ්‍යයානතලයේ බ්‍රහ්මයන්ට ඇය විදියට තමයි විඤඥානටිති හතරක් එතන විස්තර කළලා ඉළඟට ආකාසය අනන්ත කළ වඩලගේපු ආකා සංඥායතන අරූප බ්‍රහ්මලෝකයේ ප්‍රක්්මයන් විඤ්ඥාණය අනන්තය කළ වඩල විඤ්ඥාණංචායතනට ගපු විඤ්ඥානංායතනරප බ්‍රහ්මලෝක වාසී කල් පැට දාසක්කාශ තියන බ්‍රහ්මයන් ඒ ෝකයක්ත් එ විඤ්ඥානට්ටිතියක් එවගේම ආකින් චං්ඥායතනයත් හැට දාහා කාශ යන ෝකයක් එතනත් විඤ්ඥාන ටිතියක්.ට අශ්්‍රලෝක දරමය ලාබ අලාභ ලාබයේදි සැප සතුට ලැබෙනවා අලාබේ දුක්කෙනෝ. යසා එස ප්‍රසංසාාව නින්දාව සැප දුක මේ අටලෝ දහම නිති පෙරෙනවා එයින් කම්පා නොවෙන බවයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය තුළ තිබෙන්නේ. එසේම නවසත්තාවාස දැන් කලීින් විස්තර කලා වගේ ඒ විඤ්ඥානණට් ඉති හතත් එක් එකතු වෙනවා අසං්ඥ සත්්‍යයත් නේවසඥා නාසංඥාතන්නේේ ම අසං්ඥ සත්්‍යය කියන්නේ හතරනි ද්‍යානෙ වඩලා එතන සිත පිළිකුල් කරන හිත නිසා තම අකුසල් ලස්සෙන්නේ දුක ඇතිවෙන්නේ කියලා දීති චිත්තංගිල වඩලා හිත පිළිකුල් කළලාම කල්ප පන්සියක් අවශ්‍ය තියෙනවා විඤ්ඥානය වැඩ කරන්න ඇැති කයයි සිත ඇදකම් වැඩ කරන්න ඇති නිරුද්ධ වෙච්චලෝකයක් එතනත්. එක සත්තාවාසයක් සංඥා වැත්තෙත්නය නැත්තෙත්නේ නේව සඥා නාසඥායත. දස ආයතන කියන්නේ මෙිතන ඇස කන්න නාසය දිව සරීරය රූප ශබ්ද ගන්ධ රස පහස ඔය දහයට කියන ආයතන දාහය කියලා දස වැදෑරුම් ලෝකය කියලා. දොවාරස ආයත නැත්තන් දොළොස්සා කර ලෝකය කියනවා අර ආයතන දහයටම මනසත් ධර්මායතනයක් එකතුුණම. ආයත් අරමුණ අරමුණ ගැනීමට දම්මා එතන කලා ඒ දෙක එකතු නව දුළහයි. අටලොස් ධාතුූ කියනවා ඔය කියන ඇසකාණ නාසේ දිව සරීරයේ මනස. රූප ශබ්දගන්ද රස ඉස්්පරෂ දරම චක්කු විඤ්ඥාන ධාතු, සෝත විඤ්ඥාන ධාතු, ගාන විඤ්ඥාන ජාතු, ජිව්වා විඤ්ඥාන ධාතු කාය විඤ්ඥාණධාතු, මනොවිඤ්ඥාන ධාතු වුව තමයි දහටාකාර ලෝකයේ. නැවත ලෝකයේ බෙදෙනව සංකාර ලෝක. සංකාරය කියන්නේ පණ ඇති පනනැති හේතුන් හටගත් සියලුදේ. ඒ සියල් සංස්කාරන නැතන් කරම ඇතම් මේ ලෝක පැවැත්මට හේතුවන සියල්ලම භාග්‍යතුන් වහසේ අවබෝධ කරගත්තා. සත්ව ලෝක සත්ව ලෝක කියන්නේ කෙලෙස් අඩු කෙස් වැඩි ස්වාකාරය දවාකාර සුවිඥ්ඥාපයේ දුවිඥ්ඥාපය වශයෙන් කෙලෙස් අඩු වැඩි වශයෙන් සත්වයන්ගේ ස්වභාව දැකීම සත්ව ලෝකයේ. අවකාශ ලෝ ගැන විස්තරයක් මුලින්ම පිදේශනා කලා අගයින් සූ ත්‍රේදී ෝක ධාතු පිළිබඳ එකැනෙ දෙ භාග්‍යව තුන්හන්ට අබෝධ්‍යයක්ත් දසදහසක් ලෝක දාාතු ගෙන එකට ගන සහස්්‍යී ලෝක ධාතු. මෙ දසදහසක් ලෝක දාාතුව තුළ කම්පාවීම සිද වෙන කියන භාග්‍යතු වන්හන්ේගේ ඉපදීමේදදි බුදුුවීමේදී පිරිනිවම් පෑමාදී අවස්ථාවලද.ඒ ජාති සේශ්‍රය කලත් කියනවා. ට දස ලක්ෂයක් දිසහස්ී ලෝක ඒ දහසින් වැඩි වනාව දසදහස. ස ලක්ෂයක් වෙනවා එළඟට කෝටි සහස්ත්‍රයගේ කියැනෝ කෝටි දහයක් ලෝක ධාත වත් ගුණ වෙලාගේයාට පස්සේකරීම ත්‍රසිහසී ලෝකධාතු ඥා චක්‍රය පවතිනවා මේ කෝට්ි ලක්ෂයක් සක්වල කෝටි ලක්ෂයක් සක්වල තිසාහසි ලෝක ධාතුුවට භාග්‍යතුන්හන්සගේ ආටානාටිරු සූත්‍ර රතන සූත්‍රාදී ඒ ආඥාපතුරාදේශනා කරපු දේශනාවල ආනුභාවය පවතින්නවා කාම ලෝක රූප ලෝක අරප ලෝක මෙතන්දි අපි විස්තර කළ යුතු නිසා මේ ලෝක ධාතුවේ ඇතම් මේ ඉරහඳ පායන සක්වලෙහි පවතිනෝ ලෝක ධාතු තිස්ස එකක් ඒ තිස්සක පිළිවෙලින් අපි විස්තර කරගමු බලමු නිරේ නිරේ එකසිේ තිස්සයක් වශයෙන් තියන මහපොලොයායට යෙදුන් පහලොස් දායෙන් පහලොස් දා අටමහා නිරේ වට කරලා ඔසුපත් නරක සමඟ ඔකොම එකසිය තිස්සායක් එක කරුණක් වශයෙන් එක ලෝකයක් වශයෙන් ගන්න නිරේ ප්‍රේත ලෝක තේසන් ලෝකය දැ මේ මනුෂ්‍ය ලෝක ඇසුරු කරගෙනව මේ සත්‍යයන්ගේ කයමතමයි ලෝකේ ප්‍රේතලෝක කයමයි තිරිසන් ලෝකයත් කයමයි. එ එතනල් ලෝක දෙකක් කියලා කියනවා. එළඟට අස්සුර ලෝකේ එතන හතරයි ඒව කාම දුගති හතර. කාම සුගති හයක් තියන මනුෂ්‍යලෝකයේ කාම සුගතිය මේක සැප දුක්්‍ර එකම ලැබෙනවා චාතුර්මහාරාජික ලෝකයේ මනුෂ්‍යයන්ගේ ආවුසවලින් අවුරුදු පණහක් හේ දෙවියන්ට එක දවසක්. ඒ නයින් ඒ දෙවියන්ගේ ආවෂතියනවා වර්ෂවලින් පන්සීයක් දිව්‍ය වර්ශවලින්. දෙවැනි දි්‍ය ලෝකයේ තාවතිංස මනුෂ්‍යයන්ගේ ආවෂවලින් අවුරුදු සීයක් ඒක දවසක් එවැනි දවස්තියක් මාසයක් මස්තුලා කවරුද අවරු දහසක් ආශතිනෝ දිව්‍යවර්සවලින් අප වර්ෂවලින් තුන්කෝටි. ලක්ෂිය ඔය නයිම්ම දියුණු වෙලා යනො යාම කියන ලෝකෙට ගියාම අවරු දෙසීයක් යාටික දවසයි. එවැනි වර්ෂ ක්‍රමයෙන් අවරු දෙදහසක් පරමාශ්‍ය තියන එ දෙවියන්ට. තුසිතේ අවරුදු හාරසයක් මනුෂ්‍ය ලෝකය ක දවසක් ඒන අයින් ගීල්ල අවුරදු හාරදහසක් ඒ දෙවියන්ගේ වර්ෂවල දීව්‍ය වර්ශවලින් ආශ්‍ය තියෙනෝ. නිර්මාණටත් තිදිීව ලෝකේ අරදුද වටසියක් යට එක දවසයි පරණින්මිට වස වරති අපේ අරු දෙද්දා සයිසියක් එක දස ඔන්න විදිහට ඉහලට යන්න යන්න සැප වැඩි වෙන මේ දීව්‍යලෝක අඇත් මනුෂ්‍ය ලෝකයයක් කාම සුගතිය අ සතරාපායි කාම දුගතිය ඒ ලෝකොක්කොම එකොළ හක් තියෙනවා. ඒ ලෝක එකොළ හටකේනවා කාම ලෝකය කියය ඒ කාම ලෝකයේ භාග්ගතුන්හස අවබෝධ කළා. ඉළඟට තියන රූප ලෝකයේ. ප්‍රථමධ්‍යානේ හීන ප්‍රීත මධ්‍යම වශෙන් ලෝක තුනක් තියෙනවා. ්‍රක්ම පාරිසජ්්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රක්්ම කල්පකාලා කල්ප භාගයක් මහා කල්ප එකක් මෙවයි ආවිශ් පිළිවලින් තියෙනෝ. දෙවැනි ධ්‍යනතලයේත් ලෝකතුනත් තින හීන මධ්‍යම ප්‍රණීත වශයෙන්. පරිත්තාභ අපමානාභ ආබස්සර. ඒතුනෙත් කල්ප දෙකක් හතරක් අටක් වශයෙන් ආව්‍ය තියෙනෝ. තුංගනි ධ්‍යානතලයේ පරිත්ත සුභ අපමාන සුභ සුභකින්නක කල්පදාසයක් තිස් දෙකක් හැටහතරක් වශයෙන් පිළිවෙලින් ආවශෂ තියන අසං්‍ය සත්‍යය සහ වේහපලේ හතර නිධාන් තල වෙනවා කල්ප පන්සී යයි. එතනිින් ඉහලට තින අනාගාමාරයන් වහන්සේලා පමණක් උපදින එහිද රහත්වෙච්ච රහතන් වහන්සේලා අනාගම් වෙලාගී පඇතම ඔක්කොමඉන්නේ ඒ රහතන් වහන්සේලා වෙච්ච අය එතෙදී රහත්වෙලා ඉන්න අරිහත් ්‍රක්්මරාජ්‍ය සසානාගාමිශ්‍රාවකය වවාසයක ලොක පහයි ආවිහ මහාකල්ප දාහයි අතප මහාකල්පද දාහයි සුදස්ස මහාකල්ප ආරදාහයි සුදස්සසි මහාකල් පටදාහයි අකනටා මහාකල්ප දාසය දාහයි. ඒ නම් මේ ලෝක සියල්ල දාසයට කියනවා පූප ලෝක තව ලෝක හතරක් ඉටියහලින් තිෙන ඒ අරෝප ලෝක හතර ආකාසය අනන්තෙක්ල වඩල වශී කල්ල හිපදුනාාම ආකා සංඥායතනය මහාකල්ප විශෂි දහසක් ආවිශ්‍ය තියෙනවා. විඤ්ඥාණය අනන්තෙකල වඩල ්‍යයන වඩල අරූප ධානය ගිහිිපදුනා ඒ විඤඥානංජායතන මහාකල් ප අතලිස් දහසක් ආයුෂ තියෙනවා. එසේම ආකින් චංඥාතනෙ ින්චිනත්තීති කිසිවක් නැතකිල වඩලා එත නිපදනා මහාකල් ප හැටදාහයි. සංඥාවෙත්තෙත් නැනැත්තෙත් නෑකෙන නේව සංානා සංඥායතනක ඩීමෙන් යනවා එතන තියෙනවා මහාකල් පසූහාර දහසක් ඔ එතමයි ලෝක විභාග මේවා කෞදදේශනා කළේ භාගිවත්තරිය සම්මා සම්බුදුරජණන්වාන්සේ අවබෝධඥානයට අපගේ නමස්කාරයෝව කල් නමස්කාරන වටි ඒතරම් අවබෝධයක් මේක කාටවත් කියන්න බැවෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අරූප ලෝක හතරයි. නවත වෙදන ලෝක මේ ලෝක තිස්සෙකම තවත් කොටස්තුනකට සං්ඥා ලෝක කියලා අසං්ඥාලෝක නේවසං්ඥ, නාසංඥාලෝ අපි පහසු ක්‍රමිට බෙදාග ොද මිති තිස්ස එක ගැ නොබ දැ දනවත් වුණ. ඒ තිස්සක එක ලෝකයක් බවාග්‍රයකිලෙන නේවසඥා නාංඥ්‍යයතන ඒක වෙන් කරන නේවසඥා එක අංඥාව වශය සඥා වැත්තෙත් ැති නැත්තෙත් නැති ලෝක එකයි ඒ තමයි නේවසඥා නාසංඥා එතනය. අ අසංඥ ලෝක තින එකයි. එතමයි අසං්ඥ සත්්‍යේ මහා කල්ප පන්සීය. එතන අර සංඥාව නැති තැන එතනත් අභව්‍යයා දැන් මේ කියපු අර උප ලෝක හතරත් අස්ඥ ලෝකෙත් නිවන්න අවබෝධ කරන්න බැරි බව සඳහන් වෙනෝ. නමු සත්වය යනොයිවට බුද්ධෝපාද කාලට ධයාන ලබල විෂිවරු යනවා. තිස්සකෙන් දෙකක් අයිකර අපට තේරණල් ලෝක තව විසි නමයක් ඉතුරයි. ඒ විසිනමම සංඥාව තිරෙන සංඥාව තියන ලෝක විසනාමයයි අසංඥ ලෝකය එකයි නේවසංඥානා අසඥා එකයි ඔක්කොම තිස් එකයි ඒ විදියට. ආය බෙදු ස්කන්ධ වශයෙන්. වෝකාරකයන් නිස්කන්ද ඒක ෝකාරකය එක ඉස්කන්දයයි තියෙන් වැඩ කරන්න. චතුවෝකාරකයන් ස්කන්ද හතරයි. පංචවෝකාරකයන්නේ ඉස්කන්ද පහම වැඩ කරන නැම් මේකත් අපිට බෙදාගන ලේසි තිස්ස එක දන්නව නම් බෙදාගන්න පුළුවන් ඒක ෝකාරකයන් රූපස්කන්දය පමණක් ප්‍රකට වෙන්නේ අසඥ සත්්‍යේ එක වෙන් කලා ඒ වෝකාරට. චතුවෝකා රූපස්කන්ධය අප්‍රකට වෙච්ච වේදනා සඥා සංකාර විඤ්ඥාන ප්‍රකට වෙච්ච ස්කන්ද හතරක්පවනක් වැඩ කරනවා අරූප ලෝක හතරේ. ත ඒ හතරයි අරකයි පහයි. තිස්සකෙන් පහක් අයින්කරාම ලෝක විසි හයක් ඉතුරගෙනවා. ඒ විසි හයේම පංචු පාදානස්කන්දයෙන් වැඩ කරනවා. තැන් මේ තමයි ලෝක විදුූපතුගුණේ විස්තරේ. තින් භාගතුන්හන්සේ මේ ලෝක අවබෝධ කරගෙන ලෝකස්වභාවේ දැනගෙන නොකක්ද ලෝකස්භාවය ලුච්චති පලුච්චති ලෝකෝ. අපේ ජීවිතයේ තිබච්චදේවල් හෑමදේම, අපි ඇසුරු කරන හැමදේම අපි දකින හෑමදේම. සබ්බේ සංකාරා අනිච්චාති, සියලු සංස්කාර අනිත්‍යයයි. යදා ප්ඥාය පස්සති, යම් දවසක ප්‍රඥාවෙන් දකින වනං. අත නිබ්බිින්දතී දුක්කේ එකල්ිහි ඔහු දුක කෙරේ කලකිරෙනවා ඒසමක්ගෝ විසුද්ධියා. දුකින් මිදීමේ මාර්ගය මේ නාමරූප දෙ ලෝකයම අනිත්‍ය වශයෙන් දැකීම. යම් කෙනෙක් නාමරූප දෙක වෙන්කොට. දැනගන්න ඥානයට පත්වනා නම්. නාමරූප පරිච්චේදයට පත්වනා නම්. ඒ ශ්‍රාවකයාට ලෝකය බිඳන බාව නැසෙන බව අවබෝධ වෙනවා. යින් මර විදර්ශනා ඥානවල විස්තර කරන විදියට නිබ්බිධාඥානයෙන් කලකිරෙනවා, කල්කිරුණු කෙනා දුකින් මෙදන්න හිතනවා උත්සාහ කරනවා. නැවතනවත වඩනා විපස්සන. ඒ තුළින් මාර්ග පලවශයෙන් මේ දුකින් මෙද නේ සමගු විශුද්්‍යා කැනක කලකිරීමමයි දුකින් මෙදීම මාර්ගය. ඇනම් මේ කලකිරීම තාවකාලික කල කිරීමක් වෙන්න බැදයක් තිබි නැති වනාම. ලඟ හිටපු කෙනෙක් වෙෙන් වනාම. අවරඩි දාළ ගියාම ලොකුලා පාඩුවක් වනාාට පස්සේ. හරයකන දන් සසර කල කිරල ඉන්න දැන්නම් මහනවෙන්න තිලතිෙන ඒම කළ කිරීමද නැති නිසා කලකිර එහම තම ගොඩක් අය කල කිරෙන් ැ නැතිනිසා ඇවිල්ල කල්ලකිරලලා අපි මහන වුනොත් මොදවෙෙන ඇතිකාලේ න සල්ලි නැතිකාලේ මහන්න වෙන ඇවිල්ලා. හාමුදුරුව බණ කියල සිද්නම සල්ලි ගලන් එෙනවාි ක ෝටිගාන කාරු ලබුණ එයා බලාපපුරොත්තුනේ සල්ලි නැති නිසා මහන වෙනවා සල්ලි ලැබුණමයා මහනකමින් ඉවත් වෙනවා. ඒනිසා ඒ කලකිරීම හරි කලකිරීමක් නේ නිසා යෝජනා කරනවා පැවිදිවෙනයට කොහොමද ජීවිතය දුක ටිකක්හරි දැක් කලා ඒ ගැන අවබෝධයෙන් කලකිරලා සසර දුකින් එතර වෙන්න සබ්බ දුක්ක නිස්සරණ නි්බාන සච්චි කරනත්තාආයෝ සසර දුකින්මිදී නිවන්න අවබෝධ කරන්න මම පැවිදි වෙනවා කියල තමයි පැවිදිල්ලන්නෙත් පැවිදිවීය යුත්තෙත් කියන එක අවබෝධ කරගන්නටඔන් නිසා සාවාමින් වහන්සෙනමක් භිශ්ෂුවක් කියල කියන්නේ දුකින් නිතරවෙන්න මේ ජීවිතය ආරම්භ කරන්නේ. හැට බුදුරජාණන් වහසගේ මේ දරමය අපි මේ ශ්‍රාවකයන්ට මහන්සි වෙලා වෙලා වරගෙන. උගරදිද්දිහරි, කටලි දෙද්දිහාරි, මාරුකන්තයේ දිහරි දේශනා කරන්නේ මොකටද තමන් නිදහස්වමින් සැනසෙන මේ නිවන් මගේ තවත් එක්කෙනෙක්කෝ නිදහස් වේවාගෙන ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාවෙන් දේශනා කරන නම් පමණයි ඒකෙන් පාරමිතාවක් පිරෙන්නේ. ප්‍රඥාපාරමිතාවක් වෙන්නේ නැත්නම්. ලාභයක් ලැබේවා මට යහපතක් සාන්තියක් සතක් වේවා මොනසිතදද කාසි පණන් සෙත්වේවා කියල හිතලනං වැඩේ පටන්ගත්තේ පටන් ගන්න තැනම ඒ කියන දේශනාපිරිසිුදු භාවයට පත්වෙන ලෝකයේ චිරා ප්‍රසිද්ධ වේවා ඒ ප්‍රසිද්ධවීමේ ලෙඩකින්නම් බණ කියන්නේ එතනත් එක හානියක් එනිසා අවබෝධඥානය තමන් අවබෝධ කරගත් දැනගත් තමන් තුළතියන දක්ෂථාවෙන් භාගිවත්තරරිත් බුදුරජාණන් වහන්සේගේම උතුම් පිවිීතුරු ශ්‍රී සද්ධදරමය පෙන්වා දෙනවා මතුකර දෙවා. ඒ මතුකර දෙන මොහොතත් පාසා සිත් නිවෙන වනම් ඒ නිවීමම තමයි ඒදේශකයන් වහන්සගේ බලාපොරොත්තුව. ඒතමයි ශ්‍රේෂ්ට් ධර්ම දේශකයන් වහන්සේ කෙනෙක්ගේ ස්ුභාවේ. එදොර නිවන මහොතක් පාසා ඔබ ඒ ස්වාමින් වහන්සට ඒදේශකයන් වහන්සට අප්‍රමාණ කුසල් රැස්සෙනවා එසේනම් මේ දුකින් විදෙන් නැතිවෙන්වන මනවබෝධයක්ද සංකාරය කොච්චර හැඩ වැ දැම්මත් කොච්ච පරිස්සං කරන්න හැදුවත් කොච්චර තෙල් බෙහෙත් ගෑවත් ක්‍රීම් වර්ග ගෑවත් මේ අපිට පේන සංකාර අතර විශාලම සංකාරයේ වටිනම සංකාරයමකක්ද ඔබෙත් මගේ කය මේ හිසේපටන් දෙවතුළ දක්වා තියන මේ සරීරකූඩුව නේද අස්තිපන්චරය ඇ සැකිල් ඇට සැකිලට පෙම් කරන්නේ කවුරුත් මගේ යටට සැකිල්ල මට වේවා කියල හිතන්නේෑ ඒ යටට සැකිල් උඩින්තිය ජාතිිකරද අපි පෙම් කරන්න පෙම් බඳන්නේ මූනට පෙෙන් බදඳනෝද නැද් ගොඩක් උපාසිකව පෙන් බඳන මූනට මනත්තක තමයාගේ ප්‍රේමේ. මූුණේ වන රි ගාන අනේද වට්ට අක ගානවා බිත්තර ගානවා කන්නදි හැම ජාතිය මොකෙ ගානවා.ඉතින් ඒව ගාල වලාපොරොත් වෙන මේ මගේ සංකාරය වන මුහුණේ සංකාර පිරිසිදු වේවා ප්‍රසන්න වේවා පැහැපත් වේවා. දැ ක්‍රීම් අර්ගඳුන්නා දෙන ගොඩත් කියනව පැහැපත් දෙදුලන සමකට ගාන්න මොදගරන්න ගහිපු ගමන් ගන්නවා. ඒ ගාල කුණුුණත්කමන්න ගානෝ. ඉට පස්ස කියන බෙහෙත් තියනවා විදින්ඩ විද්දර පස්සෙන් මුළු ඇඟම සුදු වෙන. දෙෙම සුදු වෙච්චා ඔඕන්තර අපේ රට එත්තින්නවා. කලින් කළුයි දැන් සුදුයි. මකදද රාස එයා වියදංගල්ලා බෙහෙතක් ගත්තා. ඒ බෙහේ තරගෙන බලාපොරොත් වනේ ඔලුුවේ බැක් කෙස් සුදු වෙන්න කෙස් කලුයි අනෙට්ටික හම සුදුවෙලා. ඒ සුදුනාට පස්සේ මේ වරණය පිළිබඳ ලෝභ කරන්නාව පුරුෂෝ මාවිත පැමිණෙත්තුවා මලට බඹරෙකුසේ එහෙමනේ දෙන්නේ මල්ල දැ සුවන දැනකොට ද මෙිතන වරණය තිය බබරගන්න සුවන්දට හැබ වරණයක් තිබිලා මලේ පැණිත්තියෙනකොට බඹරු ඇදීගෙන එනවා. තර බඹරු වැඩි කරගන්නද නැද්ද මෙයා මේ සංකාරය හැඩ වැඩ දැම් මේ කකුණුවෙන සංකාරයයක්ක නැතිවෙන සංකාරයක් මේ නැතිවෙන සංකාරය මොකට දාලේප කරල්. මේකට මොකට සලල මේ අසත් පුරස රීරයට මේ පනුවයින්න කුණුවෙන පිළිකා හැදෙනවා මේක කැඩිල බිඳලයනවා මේක නොයඒක් විදී රෝග හැදෙනවා. මෙහෙම රෝග හැදිල ඉව වුදු හැට හැත්තයාව වෙනකොට මොද කොච්ච සුදු කරන්න හැදුවත් මේක ලපැලල් මතු වෙනවා. හම රැලිවැටෙනවා මස් එල්ලෙනවා. ඊට පස්සේ ඔබට හොඳරම දකින්න පුළුවන්. අම්ඹපාලී රහත්තරනියගගේ තේරී ගාතාවේ ද කියෙනවා ඉස්සර මගේ කය මෙහෙමයි දැම් මෙහමයි මම දැම් මේ වෙලා කියන න්න මොකද ස්ශ්‍රිකා වරණාවක තියෙන නිසා තොර ඒ ඒ අය අවයාව වල දැන් ස්භාව ඉස්සර මෙහෙමය දැම් මේමය එදා එහෙමයි මෙදා මෙහෙමයි තොර මෙදා මෙහෙම වෙන බව ඉදා දැනගෙනේටයනම් මේකේ ඇලෙන්නේ නෑ එහෙනම් දැක්ක කවදද වයසට ගියදා අවුරුදු විස්සේ කුමාරිකාවරු. ුරුදු හටේ කුමාරික් වෙන්න්න ඇැද කවදරරි. ලංකාවෙනම් කුමාරි කියෙන නමින් ඉන්න පොඩක්කායි. විස්සදිත් කුමාරි මයි අසුවදිත් කුමාරි මයි. කුමාරි හැමදාම කුමාරි වෙලා හැටියනම් හැට අසුවට යන්නේ නේ එන විස්ස කුමාරි ලස්සනයි හැටේ කුමාරි ලස්සන නෑ විස්්‍ය දෙදිවිජ සැකිලි හැටේද අසුවදි නෑ ඉස්සරන පාරබලෝ දහ පරක්බල දැන් එකාර බලෝ නොකින් කියෙලාආග බලාගන්න. හෙම සංකාර පුංජයක් තමයි මේ රැස් කරන්නේ මගේ කියලා මේ පිරිස්ස කරන්න බලාලන්නේ කොච්චර බෙහෙත්ගානොද මේකි කොච්චර සත්කාර කරනවා දිවා සත්කාර රාත්වය සත්කාර කියලා සත්කාර කරන කොන්ඩ වෙනම සත්කාර තියෙනවා සමහට වැඩුපක්තියන ඕන මුදලක්ව වන මුු මුදලත් මද සමාට මේ කයට සත්කාර කරන්නමි සත්කාර කරන්න ච්චර මේකය සරසන්නේ හැඩ කරන්නේ ඇයි මේ රූපය අනිත්‍ය භාවය නිකං හීනෙන්වත් මේ කළ නැති නිසා හීනෙන්වත් දැක්කනම් වෙන්න යනදේ ඔය සල්ලිටි බැංක්ක විදාගන්න. මොද අන්ති කාේ කාල බීලාට යක ඉන්න පුළ අන්තිවට වෙන ෝක ලස්සන කරන්න මුදදුලොත්වය කළ වයිසට කියියම් ේ සල්ලිත්නය රිවාස කන්නත් නෑ බොන්නත් නෑ ඉන්නත් නෑ කවුරුත් බලන්නෙත් නෑ සලකන්නෙත් නෑ. දැම්ම රූපය නිසා මොකද වෙන්න රූපය හැඩ කරන්න හේතුව තමයි මේ පුරුෂයොත් මේ වරණය පස්සේ යනු ලසන එකක ැනගත්තුවා මොදවේ ඉල්ලම ඩිෙනවා. පස්ස ස්ත්‍රී පාර්ශවයයක් පුරදුවෙනවා මේ රූපේ ඉල්ලුම් වැඩිනුම මේ කොමරි මුදලක් උපයා සපයා ගන්න කොම දුපයා සපයා ගන්න හැටහතරමා යන්දාලා යංකි පුරුසේක වසී කරගන්න ම හැමෝට වනේ මන්කෙ මහර ඉන්න ඉරවසයගෙන් කනවා. මොකන්න කෑම කනවා. බීම බොනවා. ආබරණ ගන්නවා. ඇඳුම් ගන්නවා. එත් තියෙනකන් ගන්නවා. ක්‍රමය කවුරු මහද දන්න මං කියන්න නම කද වෙන්න එකළ දන්නවා සමාට වචනයක්ක කොටගෙන දත්ත ගලවන්න වාදම කක්ද කියනවා න දත් ස් දෙකනන්තයව එකදතක් ගලවා ගන්නවා තක රත්තරන්ද තන්නම් වටිනවා. තොට මේ ස්්‍රීම් වැඩියෙන් පෙෙන් මදින්නේ කාටද එ මේ මං කියන වනේ ම ත්‍රීවිල් එකක දවසත් දැක පසේ ්‍රීවිල්ල පිටි පසේ පස්සෙ හලනගැ ත්‍රීවිල්ලේ නොඒක්වැකි ගහලතින දරම පාට හලතියන එකක තිබුණ සල්ලි ගස්වොල හැදේ නම් කෙල්ලු වඳුරොන්ටත් පෙම් කරයිඉ කියලා ඉතින් ඒකින් පේ වදුරුයින්න ගස්වල නිනා වදුරට කියලා සල්ලිකු කොටික් කඩාගන්න පුළුවන්න්නම්. ඒගැන ඒ පුරුජයා කළුවේවා බඩ මහත වේවා කැතවේවා හැබැයි එකමක් නෑ එකවුන්ට එක සල්ලි වැඩි පුරති නම් ප්‍රේමේ ඇති වෙන්නේ බැංකු ගෙනමටද අර බඩටද බැංකු ගිෙනමට ඉතිේ නිසා ඔබට මෙවා මං මේ කියන්නේ කවුරුත් තලා පෙලා දකින නෙවෙයි මේ වෙන්නේ ඇත්තදේ මේ සංකාරවලට කොමද මුලා වනේ කියන එක. තොට පුරුෂය රූපය වෙනුවෙන් ැපවෙනවා සමාර ස්ත්‍රීන් ධනය වෙනුවෙන් ආත්මය පාවාදනෝ ජීවිතය කැප කරු. තරම මේ අරගෙන අරගෙන දැ මුදල්ලිවර වෙනවා. දැන් ප්‍රේමයක ඉඳීද එනම් මුදල වෙනේ යම් කෙනෙක් ආවානම් පුරුෂයක් සමඟ එවැනි ස්ත්‍රීන් කවදාවත් ධනය නැතිදා පුරුෂයට සලකන්නේ. රූපය තියනක ඇත්තම් හැකියාව තියෙනකං සලකනවා. ලඟගන්න සමාටි දකල තින අනතුර වෙලා එක්තැන් වෙන සමර පිමි ලමයි අර විවාවෙච්ච බිරිඳ මකද කරන්න ටික දවස බල්ල යත් අතහැල දාලා යන අන්තිමනට තනි වෙනවා. තුට ඒකනෙවේ සැබෑ ප්‍රේමේ සැබෑ ආදරයක ඇනැති කාලෙක් නැතිකාේ තව එකක් ඇති නැති සැමදායික වගේ උුණා යසෝදර උත්තමාගේ. සැපදුක දෙක සමෝ බෙදා ගත්ත. ඒ අදවර්තමානකට අපට අහන්න තියෙන්නේෙ දකින්න තියෙන්නේ. අර කියන ධනය වෙන වෙම කැපවෙච්ච පිරිස්ස සහ. පිරිම් පාරිසවේ න රූපය පස්ස යන පිමි කොටසත්තම බහුතර වැඩියෙන් පෙන්න්න ඉන්නවා. එතට පේනවා එක කිසිීම අවබෝධයක් මේ රූපයේ අනිත්‍ය බව ගැන අසුභ බව ගැන මෙක ඉන්න පනුවගානවත් දන්නේන අසෝකොලයක කෝටි ගානක පනුව ඉන්නවා පනෝටික විකුණ ගන්න පුලුවන් න කෝටිපතියෙක් ඇන්න . අසෝ කෝටිපතියෙක් නේද ඒ තරම් පනුව ඉන්න. එනම් පනුවන්ගේ වාසස්ථානයක් පනුගුලියක් රෝගයන් තාාකරයක් මම් බලන්න මගේ රයේ දවස්තුනක්කද නා නැතු ුටිය කෝඩි කොම ගඳසුවද අනිත්තැන් වලත් බලන්න පුළුවන්. හැමත් තැනම ගඳයි. දුගදයි. අසුචිවලක් වගේ තමන්ටම පිළිකුල්. එනම් තවත් කෙනගේ සාරයේ කොහොම පිළිකුල්ද තමන්ගේ කය වැගිරේ අසුචිම තමයි අනිත් කෙනේගේ වැගිරේනත්. එනම් අසුචිවල ස්භාවේ නොතේරුන් ගත්තු නිසා. රෝප තාවකාලිකය කියලා තේරුන් ගත්ත නැති නිසා රෝපයට පෙෙන් බැඳලා. රෝපය හිමි වෙච්චදා හඬන වැල්ලපෙන ලස්සවෙන් තැවෙන විරහගී ගයන විරහගී අසන මැරෙන්න යන කෝච්චියයට බෙල්ල තියන බෙල්ලට කෝච්ය තියනනේ බෙල් කෝචියයට බෙල්ල තියෙන ගන්ගේ පනින්න සමාට බෙල්ල දිලා නැකට නැඇත්තින්නවා එක්කනෙක් බෙල්ලදි අනිත්ක්ෙන පැනලා දුවන ලෝකේ අපි දෙන්න එක මැරමෝගේ එක්කෙන තල්ලුක අනිත්තක් කෙන දුවන ලෝකේ ඒ නිසා මේ වගේ පිරිහිලා කුණුවෙලා යන සංකාර ගොඩකට කොච්චරණං අඩනවද කොච්චරණං කඳුලු බොනවද. කොච්චරනම් තැවෙනවාද දැවෙනවාද ඒ වෙලා විවස්සනා කරානම් දැන් නිවන්ද කළලා. එවෙලා පස්සනා කරාන දැන්නිවන්නාබෝධ කරලා බලන්න එහෙමනිවන්නා අබෝධ කරපු ජීවිත කුමාරකස්සව මාතා. කුමාරකාශ්‍යපසාමන් හසි බිහිවුණේ ඒ මාතාව ගීක අල්ද තමයි දරු ගැප පිහිටියේ පැවිදි වනාට පස්සේ තමයි දරු ගැබ මෝරා ආවේ. දෙවදත්තෙරුන් වහන්සේ බැහැ කරන්න හැදුවත් බුදුරජාණන් වහන්සේ මේ එකක විසඳවා. විසඳරවස්සේ භික්‍ෂුණීය සිල්වන්තයි දරු අභිහිවනෙත් භික්ෂණි ආරාමෙමයිඒ දරු අනන සද්‍යහල තමයි, කොසර ලයිතුමා දරුව බාරගත්තේ මොකද භික්‍ෂණන් වහසට බාධයි කියලා. නමු දරුවවා නැතිසොවෙෙන් මේ ම භාවනා කලේන අඩා අඩම හිටිය දරු පේමේ. අවරදල කොගේ යික් කනකොට වාමින්හසේ පැවිදි වනා කුඩාවයසිදිම අම්ම මහන ච්ච කෙනෙම් භික්ෂණයක්ල දැනගෙන ස්වාමින්නහස දැකලා පාරිදි වඳින්න අදෝගෙන අනේ පුතේ ඉන්න කිෙන්නේ. ඇවිල කකුල් දෙකල්ලා මඳ පුතා ගණන්ගන්නවා පුතා සනිහස නැතුව නෙවෙේ නමු දැනගත් අම්මට මං ආදරය පෙන්නුව තම්ම නිවඳකින්නේ නෑ ගණන් ගන්න ඇතුෝ යන්න ගියා කතානොකර. පාරමද වාඩ ල ල් පන ක දරුව චර ක දුුව. මගේ කාලය අපතයවාගත්ත. සංකාරවල ආදී නො ප්‍රකට වුණා අනිත්්‍ය වැටහුණා පාරමැදවාඩි වෙලා භික්්ෂුණිය ස්මාර්ගඵල පිළිවලින් අරිහත්තයෙන් මාමානිවන ශක්ෂාත් කළ අර අඩපු කාලයත් විදර්ශනා කරන ඊට කලින් රහච්චලා එහෙනම් දාලගගේ වෙලාවෙ අහිම වෙච්ච වෙලා ඒක විපත සැපතක් කර ගත්තුව අ තමයි ගොඩක් මෙශස්සනය තුළ අදවුනත් නිවන් මඟදි වුණු කරන ගඩක්ස්වාමින් වහන්සේලා ඔය දුක දැකපුවය. සමමාට සිිල්මේනිිවරු එෙම දැකපුුවයි. හරයකන අප මහන වෙන්නන්නේ මං මහන වෙන්න ඉන්නේ කියල පස්ස බලකටයා දකින්නත් නෑ. ඒමක ද අවබෝධයෙන් කියල නහැ යම්ගේ සුළු කලකිරීමන්න නිසා එක පාරට කියන මම් මහනවෙන්න මොකද බලකොට තමන් පම් බැඳපුගෙන එක තරාවෙලා දවස් මාසනතර යා යාු වෙන එතකොට වාමින්හතර කතා කර නොදයිමත් උන්න්නසේ ආරාම ඔයනවා නවත් අන්න තැන්හෝ වෙනවා සිල් මෑනිවරුන්ට කියනවා කියල දැන් බලං ඉන්න බලං ඉන්න මේ උපාසිකාව මහන වෙන්නේ ඉද නෑ ඉට පස ටික කලගින් පේෙනවා සාආරූප සමූහයක් මල් කල බත් දරා සිටිනවා ඇයිඒ අවබෝධයෙන් නෙවෙයි කලකිරුණේ එන්න හැදව ඇයි හදිස්සයේ එ හදිස්සිය ගන්නේ තීරණයක් අවබෝධයෙන් සංකාර ස්වභාව දැනගෙන නෙවෙේ. අහිමිවීමකද දුක දරා ගන්න බැරි නිසා අරස්වා මන්හසලත් අපහසුට පත් වෙලා ඒ මැනිවරුත් අපහස්සුට පත්වෙල කාලිය අපප්‍රතිකිහිල්ල විපතක් එකැන්නේ අසාහනයකට අපහසුවකට පත්වෙන දෙයක්ත්තම වෙලාතිය තමන් තේරුම් අරගෙන දුක දැනගෙනම් ආය යන්න එනෑ ම මේ ගමන නිවන දක්වා යන්න එන ගමනක් වශයෙන්නම් පැවිදිවුණේ අන් ේශ්‍රාවකය අවස්්‍රාවිකාව හරියටම දරමය ගැන අවබෝධයක් ඇතුව තමයි ගමන යන්නේ එන ඇති නැති හැමදා දෙැ දෙයක් ලැබුණාම් එක පාවෙන්නත් දෙයක් නැතිවනාම කාමයන් අතහැලදාලායි මහනවෙන්න ඕන කියන මේ සංකල්පය නිසා හත්වාරයක්ම නැවත නැවතත් ගෙදරට ගමන් කරලා නැවතත්තාආපු. චිත්ත හතතෙරුන් හසි පවා. අපිගෙන හත් පාරා. තමන්ගේ භාරයාව ගර්භනීව උඩුකුරුව සතප සිටිනැබේ ොහොතති දැකලා. නිවුවත්ව සිටිනෝ දැකලා දුොට්ු වෙමකක්ද. උද්දුමාතක ඉදිමීගිය මලසිරුට භාවනා කර යන එන වෙලා භාවන කරල තිබුණ කමට අරන්තිබන එකැ වටින් සමාරය නිදාා කරන පැවිදි වෙලා හිටිය දැන්ගේ ෙදරගයා හෙමකිල් නමුත්ඒ පැදිවෙලා ඉටපු කාලේ භාවනා කරානම් සිල්ඩැක්කනම් වටිනව. එහෙමත් කළ නත්තනන් සාමාටකති හිස්වෙන්න පුළුවන් නමුත් භාවක් කරලා තිබුණ නිසා මේ චිත්තහත්ත තෙරුනාාසමක් දැනුනේ භාරාව පෙනනේ දුක් රැසක්. ඉඳමුණු මලසිරුඩක් වගේ. වස්ත්‍රේ තමන් යදගන්න දුවලගේ කොයිද? ආරමිට මහනව ගුරුස්වාමින්නනාස්ේතකින්ක අන ස්වාමනිවා මහනකදැන් නොඹ කයපාරක් මහන කර අත්තන පරාගෙදර ගියාන්නේ ආයමහනක නෑනෑ ස්වාමිනි මේ පාරණ අයයන්නේ ෑ මොකද විහාරයට ආයෙම සෝතා පන්න වෙලා අන්න රහත් වනාා එ ආදීනව දැක්ක තැන අවබෝධඥානය ඇතින මේ සංකාර කය ගැන කියාගෙනගේ මොකද කයතරං පියකරන දෙයක් අපි කාටවත් නෑ. අපි හිතර වඩා පෙම් කරන්නේ කයට ඇ මේක පනුව ඉන්නවයිකිව්වත් අසුචි වවැගෙනවයිකිව්වත් දුගදහමනවයිකිව්වත් ඒ අපි මේක පවත් ගන්න ඕන මෝනෝදන්න ඕන කොන්ඩි පීරන්න ඕන තෙල් ගාන්න ඕනේ නාන්න ඕනේ රෙදිහෝදන්න ඕනේ. ඒ හැමදේම කරන්න ලෝක චාරිත්‍ර අනුව ලෝකයේ පවත්වන්න ඕන ජීවිතය පත්තන ද මේක දුකයි කියල නානන්නඇතුව මෝන හෝදන්නවතු දත් මඳින් ඇතුව ඉටියෝ ඊට කලින්වමත් මරණයට පත්වල ෑන. නිසා සංකාරය අවබෝධයෙන් අවශ්‍ය පිළි දකම් ටි යියටට කරන්න අනවශ්‍ය පිළිඳුම් කරන්නන්නේ යන්නන්නේ පමක දහෙම කළ වැඩක් නෑකද මේ අසත් පුරුෂ සරීරයම් මේකින් අපිට හොඳ ප්‍රතිඵලන ලැබෙෙන නෑ. කොච්චර සුවඳ ගෑවත් එන්නේ දුකඳමයි. කොච්චර රපදමාන ැදුවත් එන්නේ දුරුවරණවීමමයි මතු වෙන්නේ. මේක වැහැල්ලා යන එකක් මයි. රෝගයන්ට ආකරයක් මයි. කොච්චර බේහත් වරග ගත්තත් නිරෝගි වෙන්න නම් බෑ අද වර්තමාන කාලයේ ආවිශ අඩු නිසා. හලවශයෙන් දුක්කම දෙනෙනවා මේ කයට එනම් මේ දුකම ලබා දෙන මෙ සංකාරයයක් වොන සරීරයේ රූපස්කන්දය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් දකිමින් රූපේ කලකිරනෝ ආදීනව දකිනවා තැම් මේ විදර්ශනා වඩනු විපස්සනා යෝගියෙක් අපි කලින් දේශනාව දේශනා කළ පසුගිය දේශනාවෙදී සතිය වඩනවායි කියලා සතිය වඩන අරමුණ කරෙහි දැන් තමාට දකිල්ල විචරමුණ ගැන සහියෙන්ඉන්නයික රූපේ දකළ රූපය සිහියෙන් බලන් රූපය රසේ විඳගන්න හැබැයි අවබෝධය ශබ්දය රස විඳින්නකෝ ශබ්ද දැනගන්නකව අවබෝධය සතියෙන් සතියම් සබ් දාහන ගොටයාට පේන ශබ්දය ඇතිවෙනවා නැති වෙනවා ඇතිවෙනවා නැති වෙන බිඳි බඳිය නවා සුවඳකහෝ ගධකයන ඒ රස්සේ ඒත් මොකද සුවඳ එනවා සුවඳ නැති වෙන යෝධතු හරාතයි මේ බ්දය ගන්ධත් එන්නේ ශබ්දය දුරින් එන සබ්දයන්න වායෝධාතුව හමන වෙලාවේ එනවා වායෝධාතුව හමන් නැතිවෙලාවෙේ නතර වෙනවා. එන්නවා නැති වෙන එනවා නැතිවෙන. එනම් මේක ස්තීරවම සබ්දය කනය නතර වුණා නෙවේද. හොඳ මුදාහර නිතමයි ගණ්ටාර්යක් නාද කරනවා. ගන්ටාර්යට ගහන වෙලාේ මුලින් හඬ ගොරෝසයි. එකක නැත්වට පස්ස එට්ටිකක් වෙලා මේ සියම් වීසිියුම් වී ගිහිල්ලා නැතිවෙලාම යනෝ. ත ශබ්දරූ පේස්වභාවේ තමයි මුලින්ගොරෝසුයි අගින් සියුම් නැතිවෙලාම යනෝ. සුවදත් ගඳත් එහෙමයි. රසේ නම් රසදිවේ ෂ්පර්ෂ වෙනසනේ පමණක් රසයි එත නිංහට රස නැත ෂේවෙලා යනෝ. ආහාරයක්න අනනව හපනව කෙළසමඟ මිශ්්‍ර වෙලා මේ ආහාර මාර්ගෙදිගේ ආමාශ්‍යගත වෙනවා ජීරණය වෙනවා මුත්‍ර බවටත්වෙන රසෝජාව වැෑ වෙලා ලේධාතු වර්න තුර ශ්‍ය වෙලා නවා ඉතුර වෙලා නෑ. කාය ර්ය ඉස්පාර්ය වෙලාතිනක සප ඉස්පාර්ෂය නැතිවීම සමට දුකයි හොඳ ඉස්පාර්ශයයක් නම් කටුක පහසක් නම් කයට් රිදන දෙයක් නම් ඒ ඉස්පර්ෂය පවතින තුරා දුකයි එක නැතිවනාාම සැපයි කියනවා. තර මේ හෑම තැනකම දකින්න ඕන සැපවේවා දුකවේවා. දැ සැප ස්පර්ෂය දෙකෙන ඉන්න පුළුවන් මොකද දෙකින් පීඩාවක් නැති නිසා. දුක් පාහස දුක්ේදනව දකින්න මටික් අමාරු සතිය ගොඩක් වැඩුවම තමයි මේ දුක දහත් බලංඉන්න පුළුවන් වෙන්න. එනම් කයිස දුරු කරනවා කය කපනව කය කැඩෙනව මේවා දරන්න අමාරුයි. එහි දුක බව අනිත්්‍යබ දකින්න පුළුවන් හිතක් ඇති වුණු තැනදී නිවන් අවබෝධ කරන්න පුළුවන් හිතක් හැදෙනෝ. ඒස්වාමින්හසල තිස්්නමක් වනාන්තයේ භාවනා කරනවා ඒස්වාමින් වහන්සල කතිකාකරගත් අපි නිහෙට වෙමු. තන වසමු ඒම වාසේ කරන වෙලාව දවස් පහලවක් කවුරුද්දන්න නැහැ වයාග්‍රය කැවිල්ල පහලොස් නමක් කරගෙන ගිය. ඉතුරූුණේ පොය දස්තමයි පොයක කරන එකතු ව බලවට පහලසස්නමයින්න. එට පස්සෙක්ව ව්‍යාග්‍රය ඇල්ලුවොත් කෑගහන්න කියල්. යන රනු සයින්ස් නෙතම දස්සේ වනි දවස ඇල්ලුවේ උන්සේ ව්‍යාක්‍රයාගල කෑගැවා. ්‍රනිස්වායනසල දඩු පහන් අරගෙන පොළුව වරගෙන පස්සෙෙන් පැනවා. හොළුව අතු වරගෙන් ව්‍යාගේය ද න්දදුර ගිල් ගිල් කාටව ෙ ර න. ඇැගල පාදේ ඇඟිල්ලේ කන්න පටන්ගත්ත. තිසාම සාමන්නාාසල මතක් කළ ඇවැත්නි දැන් අපිට කරන්න දෙයක් නෑ අපිළ වුත්යන්නන්නේ ඇ ඔබේහි ඔබ හදා ගණ්ඩුවනේ දැන් මේ වැඩූ භාවනාාව වඩන්න කිව. ඒ සයිනස්වේදනාඩු පස්සනාට පටන්ගත්තා. දැන් කනවා කියන්නේ පන පිටික් කොච්චර දෙෙනවාද නැ රිදනාගේ කෑගැහවාගේල ඇඩුව කියල ජීවිතය ගැලවෙන්නේ. දැන් ජීවිතය අතහරරි වෙන කොමත් අවශනයක ම මෙහතක මැරෙන පෙර වාමින්නාසේ ඉ පස්සනා කළලා ලැබෙන වේදනාවම සිය පිටුව ගත්තා. සිය පිටුව ගෙන හිත පාලනයක් කර ගත්තා අරගැන ලොකෝටිතන්න ඇතු අර වේදනාව අනිත ස්වභාවේ දැක්ක. ටිකෙන් ටික ගනකොට සෝතා පන්න වන. ධනහිස් දක්වාකඇති. ඉන්න දක්වාගද සකදාගාමුණ අනාගාමනයිට පස්සේ හදවත කන්න පෙර රහත් වෙලා අරිහත්යට පත් වෙලා තමයි ස්වාමින්ාසේ පිරිනුවන් පැවිකින් පේ නොමේ දුක්ව වේදනාව පවා. අංකුසයක් කරගෙන නිමනට මාර්ගයක් හදාගත්තු බව බුද්ධිමක් පින්ඇති ස්වාමින් වහන්සේලා. එන දුක්වේදනාවේ පවා අනිත්‍ය බව මනසිකාර කරන්න පුළුවන් සතිය වැඩූ කෙනෙකුට. සතියේ වඩන්න මූලික පියවරවල් ටික අපි අද දේශනාවද කියාදන බලාපොත්තු වෙනවා. ද මූලකමටහනක් වශයෙන් අප ආචාරයන් වහසේ ලබට කියා දෙෙන දරමානුකූල සති පට්ාන බාවනාටනවා පලවනිීම කයනු පස්සනා භාවනා තමයි ආනාපාන සතිය. පරයංකයක් බැඳගෙන දට වාඩිවෙලා හිස කොන්ද කෙලින් තියාගෙන ඇස් පයාාගෙන මුලින් මනසිකාර කරන්න ඕනේ ඉරියව්ව වාඩිවෙල ඉන්න කොහමද හිසේ පටන් දෙපතුළ දක්වා මේ ශරීරයේ පවතින හැටි ස්වභාව ඒ ඇලවෙච්චගතියක් තියෙනවන සමබර නැති ගතියක් තියෙන ඒ වෙලායිද පුළුවන් අය සමබර කරගන්න රිජුකරගන්න රජුකරගෙන ඉළඟට සිහි යොමු කරනවා නාසිකාගරයට උඩු තුල කරේ මොකදේ හුස්මදින තැනයි බලන්නේ මේක විපස්සනාවක් මේක සමතිය වෙන වෙන්න වේ මතු කරන්න විපස්සනාවෙන සමතය වෙනුවෙන් වෙනර ක්‍රමයක් තිය හුස්මරල් ඇතුලින් පිටව නසිකාරලා ්‍යයාන උපදාවගනයන්න පුොලන් හෙමත් යන්න පුලුව කොහොම ගියත් සතිය පිහිටවනෝ පේටග බලින් හැයි බලාගන්න නොට අපිහිතාන්න නොද නෑ මේ නාසේ දෙසම අස්වාස ප්‍රශ්වාස දෙකම දකි ආස්වාස ප්‍රශ්වාසකේ දිගකොට බවම පෙනේය මේ හුස්ම පිළිබඳ විතරක් හිත පවතීගලි තන්න බැ මූලික පලවෙනි මොහොතේ මුලින් පටන්ගන්නකොට අතීතයට හිත යනවා අනාගෙතට යනවා සබ්දවල යනවා ඒ අයනදී ගැටින් නතුව ඉපස්සනවස්ුභාව තමයි එනේ නාරමොන පිළිගන්නවා දකිනවා බැහැ කර යුද්ධකට කියපු සෙබලෙක් වගේ එනන හතුරට පහර දෙන්න ඕනේ එක් කෙනෙක්වා තාහරෙන්න්න බැනිසා සබ්දයක් අවුත් ඒ ශබ්දයක් දැනගන්නවා ආයෙත් අස්වාස ප්‍රශ්වාස වෙත එනවා. සසාමාර්ිට මෙතෙන්ද කියා දෙෙනවා අස්වාස ප්‍රශ්වාස වැටහෙන් නැතියයින්න ඕන ඒයට පුළුවන් එක අනිප ඇත්ත පිම්බීම හැකිලීම. හුස්ම ඇතුල් වෙන ගොට පින්ම්බෙන කුස්ස හස්ම පිටි වෙනට හැකිලෙනවා. එනම මේ ගොරෝසු ව පොට්ට අබ්ධතුක් වෙනවාෝ පොට් අබ්ධතුවට හිතම කරන කුස පිම්බෙනවා හැකිලෙනවා. ඒ අරමුණට යනවා. නැම්මේ දෙකින් ඕනමකින් යන වෙලා වෙදි වෙන දෙයක්ත්තමයි බාහිරාරමුණු එනවනිතර. ශබ්ද දෙන්න පුළුවන් ගන්ධයින්න්න පුුවන්. විශේෂයෙන් කයේ වේදනා ඇතිවෙන්න පුළුවන් ඒවා දකින්නන වේදනාවක් න වේදන බව දැනගන්න. වේදනාවක් වේදනාවක් කියල දැනගන්න. ඉස්පර්ෂයක්න ඒ බව දැනගන්න ශබ්්‍යයන ශබ්දයක් ්‍රබ්දයක් කියල දනගන්න ඒකැ ැනගන්න කියැන මනසිකාරනය ශබ්දයගනගැන බලන් ඉන්නවා. සිහිිය දල්වාගෙන අ පහනක් දැල්ලුවාාවගේ එලිය පැතුරුණාවගේ තම මනසිකාරෙන් ඉන්න සති මනසිකාරය. අතහරින්නේ ශබ්දේ ස්වභාව දෙක දෙක ඉන්න ඒ හහිමිවෙලා නැතිවෙල න රපෙන යනො ස්පයා ගත් නොඒ කාලෝක සංඥා විධ රූප මැවිමැවී පෙනේ ඒවත් බලාසිරන ඒවත් නැතිවවී අනෝමිසක් නතර වෙන්න නෑ ටිකටිකම මේ අනිත්‍ය ධරමේ වැටගෙන්ෙන ගන්න තර මේ සතිය වැඩෙනකොට වැඩි වෙලාවක් අරමුණෙහිත පිහිටනෝ ලැබෙන ලැබන අරමුණ ප්‍රකට වෙනවා ඒ ප්‍රකටවීමේදී විපස්සනාඥාන වැඩෙනෝ සම්මස නඥානයෙන් අනිත්‍ය දුක් කනාත්ම වැටහෙනෝ දකිනෝ උදේවය ඥාන වලදී ඉස්සරට යනකුට යාට පේන්න ගන්නවා ඇතිවීම නැතිවීම දැකීම ඒ ඥානයෙන් අනතුරුව දිගින් දිගටම මේ සතිය දියුණු කරනකුට ඇතිවීම ගෙනක ප්‍රකට වෙන්න නැතිවීමක් විතර ප්‍රකට වෙනවා. බිඳිබිඳී යාමක් ඒ නැතිවීම් ප්‍රකට වෙන වෙලාවේ බංගඥානයේ ඇති වෙනවා සමාට සරීරය කුඩුවෙලා යනවා වැගිල්ලා යනවා වාශ්පේලා යනවා වගේ දේවල් සමහර යෝගාවච්චරු දකින. ඒ තම තමන්ගේ චරිත ස්වභාවයනුව මේ විපස්සනාව දකින දේවල්. අත්දකින දේ වෙනස්. ඒ නිසා කරමස්ථානාචායන් වහන්සේෙනමක්කට කතා කරලා ඇසුරු කරගෙන අත්දැකීම් කියලා වාර්තා කරලා මේ කමටහන් පිරිසුදු කරගන්න උනිස්සරාට කෝමද යන්න ඕන. මුලාවක් තියනන විපස්සනාලෝකවලදි මුලාවෙන්න පුළුවන් උපක්ලේශ තියනෝ කිය නො දස විදු පක්ලේෂ ඒවා ැනගණ්ඩ ඕන. ඒවා දැනගෙන මුලානොවී යන්න නම් අනිවාර්යෙන්ම කරමස්ථා නාචාරයන් වහන්සේ වෙත යන්න වෙනවා මෙතං එවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධකට ගන්න වෙන. දුර ඉඳගෙන නමුත්. ඒ විදියට වඩන කෙනට ඉළඟට දියුණු වෙනකොට ලැබෙනවා බය දකිට දැම් මේ සංකාර බිඳිලාම යනවනම්. ඉස්තීර නැත් නම් මෙහි ආශ්වාදයක් නෑ තියෙන්න්නේෙ බය ආදීනවයක්. කැඩී බිඳී යන මේ බාහිරවස්තු මේ සරීරය මේ සිත මේ සෑම දෙයකම් ඇතිවෙන බයක් භයඥානය පහළ වෙනෝ. නට බය දැකම නිසා මෙහි ආදීනව සංකාරයන්ගේ ආදීනෝ ප්‍රකට වෙනෝ.ඒ නිසා ආදීනව දැනගෙන කලකිර නොයෝගාවච්චරය මේකේ වැඩක් නෑ අත්තරෙන් නොන සසරින් මෙදෙන්න්න ඕන එමිදීම සඳ උත්සා කරල සංකාරුපේක්ෂාඥානය දක්වා පත්වෙනවා ඉබේටම සංකකාරයන් ගැනිතති බ වැටහෙන ප්‍රකට වෙනවා මේ පිළිවෙලඳ අපි කල්නොත්තු බට මතක් කළලා තිය නිසා ඒ විදියට අනුලොම් ඥානවලින් ගෝත්‍ර ූඥාන හරස්වාන් මාර්ග පල දක්ව යන්න පුළුවන් යම් කෙනෙක් ලෝතුරා බුදුබවපතන වනං ශ්‍රාක බෝධි පතන වනං එවැනි උතුමන් වහන්සේලා මේ කියන සංකාර උපේක්ක අ ඥානය අතර වෙනවා නමු අපි දකින්නන මේ සංකාරයන්ගේ ස්වභාවය සුත්තනිපාජ සඳහංගන වටිනා දේශනාවක් සංගාම ජී කියයන ස්වාමන්හසේ ගැන මේ සංගාම ජීස්සාමීන් වහන්සේ ගිහිකාලි විවාහ වුණ විවාහනාට පස්සේ පළවෙනි පාර දරුවෙක් බිවුණා ඒ දරුව ඇවිදි කාලනකොට දෙවිනි දරුවෙකුල් ලැබෙන්න්නවා දැන් කල්පනා කළ පලළවෙනි දරුව ලැබන ඉවසල හිටියා මේක දැන්කරගෙන යන්න අමාරුවයි හොඳටම ඇයි මේ ජීවත්වෙන බැරිකම නිසානෙවෙයි නුවන නිසා පින නිසා වැටහෙනවා මේක ආදීනෝ දැන් දෙවිනි දරුව ලැබෙනන්නකොට මේ සාවාමන් වහන්සේ හොරටම ගහිලමාන වන ඒකාලෙම තහනකුත් නෑ ගතුන්හ වැඩිඉන්න කාලෙෙනෙක් නිවඳකි නවොත් පැදි කරනුඒ සංගාම ජීසාවා වන්හන්සේ වෙනම දුරපලාතට කියලා භාවනා කළ රහත් වෙලා නැවත එනවා සැවැත්නුවටට ඇැ දරුව බිහිවෙලා ඒ දරුවා වඩාගෙන යන වයසි මේයම් අත දරුවෙක් කාලේ දැන් මේ බිරිඳ රාජරන්න මහත්ත්‍ය ඇවිල්ලා ද රහත්වෙලා ය මෙවදන්නේ ඇවිල්ලා ඒගහක් මුල ස්වාවින් වහසේ භාවනා කරගෙන එත්තං සමාපාතිසුවේ විවයකින් ඉන්න බලන්න නැවිල්ලා එැ තේරෙනවා දැන් ස්වාමිය නැතන් දමයන්ගේ තාත්තනය දරු අනනකොට තාත්තකි හිත වනුවේ. ඇ ඇයට මිදුරු දක්වාේ දරු සෙනය තිය වුන එනිසාමක දරුආන්ඩවලලා ස්වාමින්න සිතරයි තියල ිහි හැංගිලවල ඉ ගනීද කියලා ගත්තුොත් වැඩේ හරි එකන් නෝන ජයගත්ත වෙන නොගත්තොත් කිසි ඇලීමක් න සංගාම ජීසාය නදති වලුවවා අන් නොලාමේ. ඇැල්ලබැලුවත් දුකමන ප්‍රකටව නැවතැස්පියග න මේ මනි අටන හිතත් පපුවක් නෑනෙ කියලා බැනවැන නොවන ැල් ලමයා වඩාගෙන යනවා. තොකට බුදුර වහන්ස උදාන පළකර නොම එක දැකලා එන්නිය දැක සතුට නොවෙයි යන්ිය දැක දුක් නොවී සංගාමජී සංග්‍රාම දිනුවේ කෙලෙස් යුද්ධය දිනුවේ දැන් පේනො මේ කතාාවෙන් ප්‍රකට වෙන. බුද්ධකාලි කොච්චර දක්ෂ වීරයවන්ත. දරුවන්ටවත් බිරිඳටවත් නොවැලිච ස්වාමීන් වහන්සේලා. ල පුත්‍ර ඉඳල තියෙනවද එනිසා අද වුනත් එවැනි උත්සාහ කරන අපිට හම් වෙලා තියෙනවා නමුත් හරි ලස්සනයි එන්නේිය දැක සතුට නොවී යන්නේ දැක දුක් නොවී එන එන දේ නිසා සතුට වෙන්නෙත් නැත්නම් නැතිවෙන දේ නිසා දුක්වෙන්නෙත් නැත්තම් මොකද තියෙන ප්‍රශ්නය එ මේ මනුශ්‍යලෝක කිය අපිට වෙලා තිෙන ප්‍රශ්නය තම ැබෙන දේවල් අපි වාාරගන්න බදාගන්න ඒ වහිමි වෙනකොට දුක් වෙනවසාප කරනවා කට සාපරනවා වහිනවා කියල සාප කරනවා පායන කියලා සාප කරනවා වෛරස්සනා කියල සාප කරනවා රජයෙන් සලගන්න කපක් කන්න බොන්න දෙන්නේ අපට රුපැල් පන්ද හදුන්නේ කිය සසාප කරනවා ද ග්‍රාම සේවට සාප කරනවා යායක ගත්තා කියලා න රටේ රජතුමාටසාප කරනවා යත්සාත අපට මෙමුණේ කියලා කවුරුත් කල්පනා කරන්න ඉපදුණ නි සයපිට මේක ුණේ කියලා මෙහෙමි පපදුන්න ඇත්තන් දුක්වි දෙන්නේ න. ඉපදදුනෙකාගේ වරදිින්ද. ම සසරල්ල විච්ච බුද්ධ හසනලදදි නවනින් සලකා සමති දෙසුම් භාවනා වඩන් නැතුව ඉටපු නිසා සසර දික්කට ගත්තු නිසා. කරම් කාමයන්ට ඇලුණු නිසා. සසරට තමන්ගිම වරදිින් ඉපදිලා මව්පියන්ට සාප කරනෝ. රටට සාප කරනවා ඥාතීන්ට සාප කරනවා දැම් භාවනා කරාමගේ කියනව පරන්න ගියම් භාවනා කරන්න බෑ වැස්ස හීතලයි. අව්වයි මැස්සව එ නහහියනෝ මැස්ස. දුරුව වෙනවා මදුරුව විල කනාළඟ කොඳුරුණවා කෙදිරි ගානව කූන්කූන් ගානවලු. එදකට මට භාවනා කරන්න තිෙන්නේ මුවෝ තලන්න ම හිතෙන්නේ කවුද මදුරුවා එනම් වැස්සාවත් කැස්සාවත් මැසෝාවත් මදුරාවත් වෙන කෞුරු හරිියාවත් මෙයානිසයි මගේ භාවනාවගැඩුණේ කියලා දුරුවල වෙන භාවනාවක්න වෙවි පස්සනාව කියන්න. ඉපස්සනාව කියන්නේ වහිද්දිත් වඩන්න පුළුව එකක්. ඇස්ස ගැනුත් වටන්න පුළුවන්කක් මැස්සව ගැත් වඩන්න පුළුවන් එක. මදුරුව ගැත් වඩන්න පුළුවන් එනය ගැනවඩන්න පුළුවන් යනාය ගැනවඩන්නත් පුළුවන් අපි එන්න කිවවෙන්නේ අපි යන්න කිවවෙන්නේ. එයයි ආවා එයයිම ගියා. කවදාව එයි එයා මාව යාම ගිය. එ ඒ ආව ඇවිත් ගියා මොද අපි ආරාධනා කළේ එන්නේ. එනම් මේ සංකාරවට අපාරාධනා කළේ නෑ කරමවලට අපාරාධනා කලා නෙවෙයි ඒව එනවා විපාක දෙනවා විපාක විඳිනකොට දුක්විපාක නම් විඳින්නේ ඒ සිහියෙන් ද කිනවා මේ විඳින්නේ අකුසල් කරම විපාකය. එක විඳින්න උනේ ඇයි මම නිවන් අවබෝධ කළේ නැති නිසා. අද බඩිගින්න ඉන්න වෙලානම් ඇයි බඩිගින්න ඉන්න වෙලා තින්නේ නිවන්න අවබෝධ කළේ නැති නිසා කරමශය කරගත්තේ නැති නිසා නැව තිපදරු නිසා. එනම් ප්‍රශ්නකො වෙත්තියෙන්නේ ඉපදීමේ රටේවත් පලාතවත් රජතුමාගේවත් කාගෙවන්නේවෙ අපි තුළම වැරදි තියාගෙන අපි වැරැද්ද කරගෙන අපි අහසට සාප කරන වහිනවයි කියලා පොලෝට සාප කරන පාය නවයි කියලා මැස්සොන්ට සාප කරන ඉන්න දෙන්න කියලා. මදුරුවන්ට බයිනෝ ඉස්සරනං ඔයි මදුරුවන්ට බෙහෙතත් දුන්නා ල් පනනි ොන්න ර රුදු කරනය කියලා කතාවත්ති වන. තොර ලේබොන් නෑනි මදරු එතකොටඒ එක භාාවනාට ප්‍රශ්න න ගොඩාම මාරුන්ද ැනැවැන දල බාවනා කන්න බෑ මදරුත් ෙට්ටික්ද ගන්න දැලක් ගාගන්න. ඒ ආරන තමන් කරගන්න නැත් හොඳමද තම යුද්ධට කියියාවගේ වෙන්නමකක්ද මදරවා විද්දිී ඒක මනසිකාර කරන එක. යි බොහය වනගත වාමින්න් වහන්සේලා හෙම මදුරෝ විද්දි විදිින්න දීලා ඉවසිම පුරුද්දු කරනවා ඒක විපස්සනා කරට. ඒව තමයි වෙන්න ඕන එකන කරදර මැද්දි තම අපි දුකින් මිෙන්න්න මාර්ගය හොයන්න ඕඩ දැම් මේ ජරමර කරදදිරිවෙරලා ළමයිගගේ වැඩ ක්කමි වෙරලා දීග තල දීලා දෑවදි හදල දීලා හුස්මක්කටක් කරගෙන මම් භාවනාගරනනාගල ිටියයුත් කවදාවත් කරන්න වෙන්නේ ඒනි සවබ මේ ප්‍රශ්න මැ්ද ෙදර ඉඳගෙනව විපස්සනා කරන්න මේ ප්‍රශ්න මැද්දි කර ොඩ මික රසවත් ඉගැන උපමාවාදන ගඟක් වුණ ලස්සන ගල් තියෙනකොට ල්වල හැපි හැපි මේක වංගුවංගු කැන් බාධගනිසාන වංගු හැදෙන්න්නේ ගල් පර්වතය කම්බුුණාව ගග හැරෙනෝ. ඒක තමයි හැඩයි කියන කියන්නේ ැන් ජීවිත ්‍රසයයක් නෑක රසවෙන නවෙවිතින් අලදරෙන්නේ නමුත් කරදරෙනකොට ජීවිතයට මහුණ දෙන්න අපි පුරුදු වෙනවා අපට අරමුණක් එෙනවා කලකිරන්න මේක කොච්චර හොද කළත් හොඳක් නෑ බැනුම්ම යනවා ැ මිනිස් හොඳයි හොඳයි කියන්න කිව්වන ප්‍රසංසා කලාන කලකිරන්නේන්නේ අනනි ඒසාවාමින්නාස් හරි සිල්වත් ගුණවත් හරි ලස්සනයි බන හොමකෙනට කලකිරෙ ෑනේ හැබව ඒසා එන්සේට බයිනකොට නපුරුවච්චනගෙනනට ඒක හැනකොට අපි අන්න කලකිරෙනවා සසර ගැන. අවබෝධඥානයක් ඇති වවා මේක දුකක්. ඒ දුක මදෙ කල රමක කරන සවරුවත් හළලාදා ගේෙල ැනුන්ගලින් බේනවද නැතම් බනිදීමම නනිදාගරද්දි මේ කඩාගෙන ඉස්සරාට විපස්සනාවන් ඉන්නවත. මිනිස්සු බනිනවා. හොඳත් කියනවා. නරකත්. ඒ සසාමාට උදව් ලැබෙනකොට සමහරමිනිස්සු සලකනෝ ප්‍රසංසා කරන. ඒ උදවට නොලැබුණනාම් වාමින්නාහසරටරන්න ඕන කෙනෙකුට ජීවිත ගී ජීවිතගව නොබටත් හෙමයි ඔබ යාම් යාාතයට විිතරට සලකනක ඔවු නොද කියයි. ඒක නොසලකායටයත් එදාට බනිී අපහසකර එනින්දා කළයි ඒ අපහසනකොට බැනුන් එනකට තරජනගරජනකොට ජීවිත අනතුරුවෙනකට අසනීපෙනකොට මේවා මැද්දේ සංකාරයේ ස්වභාවි දකින්න. සංකාරය ආදීනවය දකින්න. ඒ දකින වෙලාවේ ඔබට පුළුවන් කමතියෙනවා මේ සසර ඇත හැරලා මේ දුකින් මිදිලා මේ සසරට ආය නොවෙන. පරම ශාන්ති ලක්ෂණ නිර්වානයට පත්වෙන. නිවන ශාන්තයි මොකද කිසිම දුකක් නැති නිසා. මේ ජීවිතේ අසාන්තයි ඇයි මේක දුකම නිසා. සංකාරම නිසා ලුද්ජතති ලළජ්ජති ලෝක අර්ථයෙන් අපි විස්තර කරේකයි මේ කැඩෙන බින දෙදත්තව ලෝකතිය එක ස්තීරසාර දෙයක්. ව වවැනිදකට ඇලුම් කරකර එවන දෙයක් අයිතිකරගෙන අපි වස්සගේ පවත්තන් හදනවනම් මම මගේ මගේ ආත්මය කෙල ඒ මුලාවක් පමණයි. එම් මගේ වෙන්නේ මගේමදේවල් නෑ. මගේම කියල කෙනෙක් ඇත්තිනේ. දෙයක් නෑ. මේ සෑමදේම ලෝක දර්මතා වශයෙන් ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යනවා. මම කියන මේ සංකාරයත් ඇති වුනාා පැවතුනා. අවධහරි ැතිවෙලා යනවා සදාකාලි නිසා මේ කය විනාසෙල යනො මෙහිත මෙත නිංචුත වෙලා වෙනත් තැනකට යනවා අරිහත්වයට පත් වනේ නැත්නම් රහතන් වහන්සේ නම් කය නිරුද්ධ කරන තැනදීම සිතත් නිරුද්ධ කල්ලා සදාකාලික සැනසීම ලබන එක ලබන්න එනම් මේ කරදර මැද්දෙම බාධක මැද්දෙම සතිය පිහිටවන්නට එළකට ව පරරිියන්ක මේ සිෂ පිහිටවගෙන බලනකොට අපි කිව සබ්ද යනවා සබ්ද දකින්න ගැටෙන් නැතුව දර ශබ් දකිනට සබ්දේ ස්වභාව පේෙනකොට සතුටක් ඇතිවෙන මම්ම එක දක්කා අනීද කියලා හිත අතීතයට ගාන අතීතරග බෝ දකින්න අනාගතය කරන්න තියන් දෙයක් මෙනේ ුනාන එකක් දකින් ඉළඟට සක් මං කරන වෙලාවට සක්මනට ගිහිල්ල හිටගෙන ඉන්නවා. සරීරයේ හිටගෙන තියන බනැත්තා මහිටග නින්න අගල උනක් වන දැනගන්න මං මෙතන දැන් හිටගෙන දකුණ පයතිනට දකුණු පය බනවා ම් පයි බනකොට වම් පයි දබන සක්මක් ක අදා ගන්න වැලිවලින් හදාගත් ඔබෝ මෝොදයි. නැත ඉඩ තියෙන තැනක දෙපැත්තට වෙන්කරගෙන සීම ඇවිදින්න ඕනි සාමානිතර ඇවිදින්න සක්මංකරනය කියැන ඇවිදීම ඇවිදිනකොට විශේෂයේම කයට හොඳයි කාය ශක්තිය ඇති වෙනෝ රෝග අඩ වෙනවා අසනී ප අඩුුවෙනෝඒවගේම සමාධිය තහවුරු වෙනවාඒ ලැබූ සමාධියෙන් පරයන්කයේදී බලවත්ව සමාධිය ඇතිකරගන්න පුළුව. ඒ සඳහා සක්මං කරනවා. ආහාරයට කගත් හාර මැනවින් ජීරණය වෙනවා සහමනේති. අන්න යානිසන් සලගගෙන පැත්්‍ර ැවිදිනකොට මුලින් වමදකුණ වශයෙන් දකිනෝ. එළඟට ඔසවීම තැබීම ගෙනයාම වශයෙන් දකිනෝ. තර මේ පය ඉෂ්පර්ෂය තමයි ගොඩක් දකින්න කියනවි පස්සනාවේද විළුඹ වදිනවද, ඇඟිලි වදිනවද, කකුල නැබෙනවද කහොමද නැමෙන්නේ මේකේ ස්වරූපමොනවද, සක්න දීකුලට මොනවාද ගල් ඇනුන අද තනකොලොන් තනකොල් සිල් බව දැනුනද ටයිල් පොලෝකන කත් දැනුන මේ සියල්ලම හෙමයි යට ඇස් දෙටන එක් දේ පේනව සක්මන්කරත් දඒ දකින දේවලුණත් ඒව දැනගණ්ඩඕනි රූපයක් දැක්කා කියලා හො සක්මට ගියාට සක්මනේ පාද දෙකටම හිත යමු කළ අට පස්ස එක පාදයක් තබනකට අනිපාදේශ වෙන බවධැනනවා ආනේ නයින් දිගටම එක ක්‍රමයට යන ගොටර රටාවට හිත පිහිටන ඒවෙලා ිහිත එෙක් ඇන් වෙනවා. එකඟ වෙනවා. ඒශෂනික සමාධි වශයෙන් විපස්සනාවට හැරෙන්න්නට එක මුල් වෙනවා. එනිසයි මේ සක්මන් කරන්න කියා. ලඟට දත් මදිනෝ. එ දත් මදිීමම කෙනෙකේ ආචාරන් වහසට යෝජනා කරනවා සිය පිටවා නො තැන ොග තයෙෙන් මදින්නේ දෙන්න එක දත් මදින්න එක කරන්න බෑ තනි බුරුස්ුවෙන් තමන් තනය මදින්නේ. කොච්චර ඇලුම් කළත් එහෙම කරන්න බෑ. තනියෙන් දත් මදිනෝ. එතට බුරසුවෙන් දත් මදිනකොට අතින් අල්ලනව බොරුසුව. දත්තල ඉ් පරසවෙන හැටි බුරු සෝ ගමන් කරනට කෙල්ලගහන්නට මේ සියල දකින සාවාන්‍යයේ අපි කෙනන වාර්තා කරන්න කියලා යෝගාාවච්ච රැට සමාරවිට කෙනෙක්ති ලියන් අකමැති නිසා වාර්තා කරන්න නමුත් දැනගන්න පුළුවන්න ලියන්න බැරිම් මොකද කරන්නේ මේක දැනගන්න. ඇට නාන වනං කෙනෙක් නිදහසේ එයා නාන බෝ ධැන ගන්න. ඒ වතුර සීතලද රශ්නෙද කුණ වතුලකොට කොමදකුණ ඇතිල්ලුවේ අතුළන බව දැගෙන තමන් ඒ ඉරියව්වේ සතිමත්ව වනවා. ඒ සම්පජඥ භාවනාවදි පසුගේ දේශනාවාරරිද අප මතක් කලා ඒ කුඩානුකුඩා රිය උපවා සිහියෙන් දකිනෝ වැසිගිලි කැසිකිිලිි සේදිිපවා කරන්න මේ අප ද්‍රවේ බැහැර කිරීමටඇගේවායෝධාතුව හිත මුල්ල වයෝධාතුව වෙල්ල පහල්ට තද කරන වායුධාතුව එතකොට මේ අපද්‍ර්‍ය බැහර වෙනෝ මේකයි වෙන්නේ හිත නාමය මේ බැහැරවෙනද ආයෝධාතුත් මේ බැහැරවෙන අප ද්‍රවේ මේ ඔක්කොම රූප නාම රූප දෙකක් ඒ බව දැනගෙන දැකගෙන මනසිකාරයෙන්. නුවනිින් දැනගෙන නම් මේ කටයුතු කළේ සහ පහිටවනා නම් ඒ සති පට්ඨාන භාවනාව. ොට කියන්නබ අපි වාඩි වෙලාම භාවන කරන්න ඕනි පෑගන වාඩලයි ොනේ හෙම කියන පැයක් විත රන්න පුලන්ා හොඳදයි. නවත් මේ හෑමිරිියවකදම ආහාරගැනීම පානය කිරීම රසවිදීම ඉස්නානය කිරීම මේ සියලු තැන්නේ ඔබ දැන දැක ඒ දේ කරන්නට ස කරන වෙලාවේ ඔබට මෙ සස සමාධඥාන පහල වෙනවා නිවනට දොරටුවක් විවර වෙනවා. එ අද අි මාතෘකාගරගත්තේ භාග්‍යතුන් වහන්සේ මෙ ලෝක ධාතු පිළිබඳවබෝදධ කළා මේ ලෝකයෙන් භාග්‍යතුන් වහන්සේ අතමිදුුණ දුකින් අතමිදුන. අපිත් උත්සා කරන මෙ දුකින් පිරුණ ලෝකක න්නවා හැමතින්ම දුකයි රූපයක් දැක්කත් ඒ රූපය දුක පෙනනි ේතු වෙන පයක් මේ පියරූපය රලුණනට පස්සේරූපය දකින නොලබෙන කාලිදි දුකයි ප්‍රියශබ්ද්‍යයක් පේ කර කෙන ගහඩක් ඒ හන ලැබෙන් අපිතු මරණයට පත්ව වනා කියලා තමම් ප්‍රියරන කෙන එදොට ඒ පියවූ රූපයේ ආය දකින ලැබෙන්න රූපය ආය ඒ හන් අහන ලැබෙන්නේ ආයි කවදනම් මහන්නද ඒ දුක ඇති වෙනවා එ මේක හොඳයි හොඳයි කියලා ලෝකයේ ග්‍රහණය කරපු දේ නැතිවෙනකොට දුකයි සුවදත්ය හෙමයි රසයත්හෙමයි රිර පහසත්ේමඒ ලබිච්ච පහස නොල බියයාමදුකක් තර අපි මවාගත් දේද නැද්ද ලෝකේ ඔබේ ලෝකයම කත් ඔබ කල්පනා කරන්න ඔබේ ලෝකයේ ඔබ ඇසින් දැක පුරූප විතරයි නොදැකපුරූප ඔබේ ලෝකෙ නෑ ඔබට කනෙන් ආපු බණ ටි කාරි ගීත ටිකාහරි සහඩ ටි හරි තමයි ඔබ ෝකතිීන් ඔබ බඳුනාන්න්නේ හඬ විතරයි අහ පුනති හඩක් ඒ ලෝක නෑ ඔබේ තුළ නෑ දන්නේ නෑ ඉඳපු ගඳ සුවන් විතරයි අඳුන්නන්නේ මේම ගදක් කියලා කියන ඕනේ මලකන මේ මලේ සුඳ කියල කියන හැබැයි මේ කවදාවත් නොදකපු මලකසුව අපි දන්නේ නෑ ඒ සුවඳ ගන්න කාපු කෑමල රස විතරයි දන්න නොකාපු කෑම ගැෙන දන්නේකා කෑම දැක්කට රූප වශයෙන් දැක්කට රූපවාහිනෙන් දැක්කට කෑව නැත්තා රස දැනල ෑ රූපය විතරයි එක රූපයක් විතරයි රස දැනගෙන තියෙන්නේ කාපුුවයි විතරයි හස දැනගත්තේ මයි ඉස්පර්ශ කරපු දේවල් වල විතරයි. එනම් මේක තමයි ලෝකේ. ආයතනහයෙන් ලෝකයේ හැදෙනව. ස්කන්ද ෝකයක් හැදෙනව. කොම දිස්කන්ද ලෝකයේ හැදන්නේ. ෆරූපය නිසාම මෙරූපේයටට බැඳීයාමෙන් ලෝකය හදෙනන දැංකුවව පට ව්‍යාපොතේජවායෝ මරූපස් කන්දේ මාංශ වශයෙන් අහර වශයෙන් ඇයට වශයෙන් තිබරට සමවාශයෙන් තියෙන මේකට මුහුනාත පයාදිී වශයෙන් මේ ලෝකේ මගේ මමය කියලා වරූපය ග්‍රහණය කරනවා. පය මගේ මේ මගේ රූපයත් මගේ මේ අනුන්ගේ රූපෙත් මගේ මේ තමන් පිය කරන දෙයක් තිනන් රූපයක් බාහිරවත් ඒරූපයට ඇලුම් කරන එකටකෙන රූප උපාදානස් කන්දය උපාධන කරලා දැඩිව ග්‍රහණය කරලා තියවා දැම්මේ රූප උපාදානස් කන්දය කියන්න එත්මකාද දුක දුක තමයි හදාගත්ත හිතල හිතින් මවා ගත්තා හිතින්ම මවගත්ත චිත් අස්ස නීඇති ලෝකෝ හිතින් මයි ලෝකය පවතින්නේ ළට වේදනා දැන් මේ රූපය ඇසු කරනකුට ඇසින් අනිින්නාසිං ඉෂ්පර්ස වෙන රූප සබ්ද ගන්ධ. ඉස්්පර්ශය නිසා සංඥාව ඇති වෙන. හඳුන ගන්නවා හොඳ වශයෙන් නරක වශෙන් උස මිටි වශය කලු සුද වශය සැපදුක වශයෙන්. ඒ ලක්ෂණ වශය හඳුනාග ලකුණ දානවා දැන් රූපෙ ලකුණුදාන අසවල් රූපය. මිටිරූපය, කළු රූපය, හොඳ රූපයේ, නරක රූපය කියලා ලකුණුදාගන්නවා. ට පාරකට අපි ලකුණු දාගන්න පාර කැනකොට සං්ඥා කරගන්නමට හැරෙන්වන දකුණටරෙන්ඩෝන අසවල් තැන ගහක්තියන කනුවක් තියෙන බෝඩ් එකක් තියෙන පාර කියන්න එහෙම ඒ සඥා. එරට චේතනා පහල යනො වේදනාාව ඇතිව වෙන විඳගත්ත සැපදුක නැට චේතනා පහල වෙන ශ්‍රද්ධාව කියන චේතනාවක්. බුදුරුවක් දැකීමෙන් ස්වාමන්හසගෙනෙ දැකීමෙන් ශ්‍රද්ධාව ඇති වෙනවා. ධර්ම දේශනාවක් එසීමෙන් ශ්‍රද්ධාව ඇති වෙන. ඒ ශ්‍රද්ධාව කියන චෛස්සිකේ. ත පහළ වෙන සතිය ඇති වෙන මේ දරම්මාර්ගෙදී ඇතිවෙන දේවල්. විරිය ප්‍රඥාදී මේ සෝබන චෛස්සික පහළ වෙනෝ වැඩ රාග දේශ මෝහාදී කියෙන අසෝබන අකුසල් පාශික ජෛස්සික චේතනත් පහළ වෙනෝ ඒ අරමුණුවලදී රූප නිසා සද්ධ නිසා ඇති වෙනෝඒ චේතනාවත් ඉස්කන්දයක් එකටත් බැඳී යනවා උපාධන වෙනෝ. දැම්ම මායාවකින් හිතේ මයාාවට අහුවෙලා අපි කරම හදාගන්න සංකා රැස් කර ගන්න තවතවත් හිතනෝ මවනෝ. මව මවා නැවත නැවතත් දුක වැඩි කරගන්නටයි පාරවල් අපි මේ හොයන්. ඒ හොයනකෙන් අතර වෙන්නේ කවුද සිහයෙන් ඒ ඒ අරමුණ දකින ෙනාවිර එන ස්කන්ද ලෝකයේ දුකමයි තියෙන සංකිිත්තේ එන පංචුපාදානක් කන්දාා දුක්කා. දුකේ කියලගැඇන මේ පංචුපාදානස්කන්දයක් වූ මේ ජීවිතය. මේ ජීතයහැරෙන්න්න වෙන කෙනෙගේ ජීවිතය ගැ අපි දන්නන්නේ තමන් ගැනතමයි දන්නන්නේ හොට. තමා තුළින් තමම් එදු හදාගත්ත බැඳීම් ඇති කරගත් එතනම දුක හැදුනා එතන දුකා අතාරිණ නං මේ භාවනාමාර්ගය යන්න මෝනේ. සීල සමාධී ප්‍රඥා නිවන් මග වඩන්න මෝන එක පාඩ දැම්ම අතාරනවා කියලා පැනපුගමං අතාරන්න බෑ එයා පිළිවලට මෙමාර්ග යන්නට ඕු. දානාදී පින්කම් කරන්නට ඕන සීලාදී රකින්නටවන සමත භාවනා විපස්සනා භාවන වඩමින් සිහිය පිටවාගෙන ක්‍රම ක්‍රමයෙන් එක දියුණු කරන්නටුන් දහස්වර වාඩිවෙලා භාවනා කළ පුරදු කරන්නටඕන එතකොට මේ දියුණු ඇති වෙන සංකාර ගෙවී යනවා දියුණු වෙන අවස්ථාව දි කිසිවා නොදනී අවස්ථාවලයට පත්වෙනවා ශරීරයේ සහැල් වෙන මොකක්ද හේතුව මේ සංකාරවල ගොරෝ සස්භාවය බැඳුණු ස්වභාවය නවී යාමක් තමයි ශ්‍රාවකයායට යෝගාවච්චරයට වෙලා තින එෙනම් ටිකෙන්න්ටික මේල් ලෝකෙන් අත මිදීමට අපි මාර්ගයේ දියුණු කරඩ ඕනි අපට හිතුන අනේ මේ ලෝකෙ දුකයි මේකින් මිදන්න ඕන කියලා පැතුවට ඉන්ද්‍රිය දරම බලදරම දියුණනේලා නැත්තම් පාරමි ධරම දියුණ වෙලා නැත්තම් මොකරගී නැත්තම් සමාට කියන භාවනා කරන අපි එකක්ම තැන මෙතන එහට දියුණු වෙන්නෙ මන මොකුත් දෙැනෙ නෙත්නේ කරන්න දෙකුත්නෑ ඒ කියනෙ තමන්ට තවදුරටත් ප්‍රඥාවදියුණු කළ යුතු වෙනවා. එනිසා භාවනා කරනවයි කියලා කුසල් කරන්න ඇතු ඉන්නපා. පින්කරන්න ඇතු ඉන්න එපා කියලා භාග්‍යතුන් හසියෝජනා කරන පිනම තමයි පීට වෙන්නේ. නිසා දානාදී පින්කම්වල වඩාච්ච්‍ය දෙෙන් වැඩි වැඩියෙන් පුළුවන් තරම්. සීලාදිය රකින්නට භාවනා ආදිය අනිවාරයෙන් වඩන්නට වන අතාහරින්න එපා අතාරන්න දන කොචරවබෝධන වන තවතව අ ගනි ගානවාගේ නිතර ගනි ගාකොට ගිනි ඇවලෙනනවයි. කොයි වෙලාව හරි මේක අවබෝධ වේ කිලියෙක් බිත්තරදික රකිනෝ. කුක්කුල් ගඳ ගස්වෝ නව. කොයි වෙලා හරි පැටවුට කෙලියටේ එයා මඟදින අතර කලා යන්න ගියොත් පැටව වෙන්න.ඒවගේ මේ භාවනාව කියන එක වරින්වර කරලාරියන්න නෑ එක දිගට කරගන අප යන්නට ඕන මගද අතරල් දාලා ගියත් මේක වැඩක් වෙන්න ෑ කියලා අයාට ප්‍රතිඵල ලබන්නේ ැඩිවීරයේ උත්සාහයේ මේ නිවන් මග වඩනකොට මේ ජීවිතය හෝ මේ ජීවිතය වීරය කළ බැරි වනාන සුගතිය ගිහිල්ල දිව්‍යලෝකෙදී එහහිදී ආර දේවතාව අතරදි අඩියත් බ්‍රහ්මරජෝරුන්ගෙන් පවා අපිට දර්මය හලා එහෙදී අවබෝධ කරගෙන නිවන් සෝතාපන්න පලේ නිවනට පත්තින්නත් අවස්ථාව තියන නිසා කරන වීරය මේ අහාන බණ මේ දේශනා කරන ධරමය විපස්සනාව දැම් බලන මදේශනාකට ප වචනයක් වචනයක් ගාන මෝතක් මෝතත්ක් ගානික දුණ සංකාර ගෙවි ගෙවී ගියා මේ සාවාමීන් වහන්සගේ වචන බිඳිබිදී ගියා කායක ස්වරූපයක් බිනිමිදී ගියා ආරම්බෙට වඩා දැන් එන්න එන වෙනස් වෙලා ඒ කිසි මහඩක් දැන් තියෙනවාද එක වචනයක් වත් තියෙනවාවද නෑ දැම් මේ කියනසනයක් අය නැතිවුණා එනම් ගෙවි ගෙවී යනවා කියනෙක ප්‍රකටයි ත මේ සංකාර බිඳීයාම මනසිකාර නැතැන් සහෙන් දක්ක නත්තන් කවදක් දකින්න බෑ. ධර්ම දේශනවත් එහෙමයි දේශකයන් වහන්ස එ එහෙමයි අහනයත් එච්චරයි මේ ලෝකයේ පන්න ඇති පණනැති සියල්ලම එහෙමයි. එන අනිත්‍ය වෙන ලෝකයේ යම් කෙනෙක් දැක්කනම් අනිත්‍ය බව එයා කලකිර නොදුක ගැන දුකෙන්මදවා. සබ්බේ සංකාරා දුක්කාති යදා පඤ්ඥාය පස්සති අත නිබ්බින්දතිී දුක්කේ ඒසමක්ගු විසුද්ධියයා. යම් දවසක ශ්‍රාවකයා යෝගාවචරයා, සියලුම සංස්කකාර හේතුන්ෙන් හටගත්තු පනෑඇති පණදිසිියල්ලම්. ඇයි මේ නිතරම හේතුන්ෙන් හටගත් කියෙන්. සංකාරකය හේතුන්ගේ හටගත්තු දෙවල්ට විතරයි. හේතු නැති කිරීමෙන් ලබන දෙනිවන විසංකාර. සංකාරයක් නෙවෙයි. සකස්වෙච දෙයක් නෙවෙයි. එනිසා නිවන ඇරෙන්න මේ කියන හේතුන්ෙන් හටගත්තු දේවල් කියෙන සංකා රොක්කොම අනිත්‍ය වන නිසා දුකයි. වෙනස් වන නිසා ස්තීරවන පෝතන නිසා දුකයි. ඒ දුක බව දැනගන්නවනම් ප්‍රඥාවේෙන් අවබෝධ ඥානයෙන් අත නිබ්බින්ඳති දුක්කේ ඒත් දුක ගැන කලකිරෙනවා. ඒ කලකිරීමමයි දුකින් මිදීමේ මාර්ගය ප්‍රතිපදාව. සබ්බේ දම්මානත්තාති. සියලු දර්ම අනාත්මයයි. යදා ප්ඥාය පස්සති යම් දවසක ප්‍රඥාවෙන් දකිනවනා අත නිබ්බින්දතිී දුක්කේ එකල්ලි දුක්කෙහි කල කිරෙනවා එකත් දුකින්විදීම මාර්ගයක් ගෙන අනිත්‍ය පද දුක්පදය අනාත්ම පදේ මේ පදවල අරත ඉතින් සමටලගෙන තිබුණ අර්මාය නමු පට ගණ්ඩප අනිත්‍ය කියැනව නස්සන ස්ුභා විට දුක්ක කියන්න එක තින පීලන ගතියට පිීඩාවට අනත් ග කියෙන අයිතිනැති ස්ුභා වසගේ පවත්වන්න බැරි ස්ොභාවවියට ර ඒ ස්බභාව ලක්ෂණ තේරුම් ගෙන නේ අපි වඩන්නට නන් තේරුන් අරගෙනටට සබේ දම්මා කලින් සංකාරකල මෙතින් දම්ම කියන්නේ ඇයි අර සංකාරවට අයිති නොවෙච නිවනත් ධරමය පවා මෙතන්ට අයිති වෙනෝ මේ අනත් අයි තමන්ට ඕන විදිර වසගේ පවත්වන්න බෑන අරිහත්තයට පපත්තිච රහතන් වහන්සටත් මේ කයසිත පවත්වන්න පුලුවන්කමක් නෑ මට ඕන හැටියට මේවා පවතීවාගේ දුරයණන් න්සවත් කයප වැත්ව නෑ තමාට ැ පල බාග ර පිච් එරිද අනුව මෙල්ලෝක කොච්චර සුකත යිද කරන්න ොද හෙම කරන්නෑ කරන්න බෑ මොද මිනිසුන්ට ඒව දිලා සැහහිීමකුත්ේ කොච්චර දුන්නා ඉරි පස්ස දොස් කියයනවා කහවුන් ලක්ෂය දිල කදවසකරන්න බැරුුණු බුදුරය මාන්සිකි කියරනය දොස් කියනවා. ඒකතමයි ස්වබ ැනිසා මේ කාමයන්ගේ නකහපන වස්සේන තිත්්ති කාමේ සවිච්චති. ආවුන වැස්සක් වැස්සත් මේ මිනිසුන්ගේ ආසාාව සංසින් දෙන්නේ තව ස්ක් කොහකහිටස බලන්න ටිකෙට දාලා අයිබරගන්න ඔල ඩ හිද කියලා. ඒගනිසා බුදුරජණන් වහන්සේට මාරය පවාරධනා කලා මේ හිමාල පරවතිවන රත්තරන් කරන්න බහන්සිර පුල ඇතරම් පුළුව හැබයි කලේ නෑ. ඇයි නොකළේ ඒම කලාම දුකෙන්මි දෙන්නේ දුකෙම්ම දෙන්නේ නැතිවනාව එනම ගෙවිගේ ගේම හිමවකොට මිනිස දුකිම දෙේ ත්සාහර නැත හැදම සැලබුණන සැපේ ඇලි ඉන්නවා මිස්සක දුකිෙන්මි දෙන්නේ පින්දහම් කලාම අපිට දානා නිසං වශයෙන් කියනව සක්විති රජ සැප ලැබෙන එක ලැබෙනවා. ලැබන ම්ඹලන්න මෙයාට අහසින් යන්න පුළුව චක්‍රරත්නය පහල වෙන පුතුන් ඉන්න නොදහස් ගාන අශ්්‍රරත්න ඉන්න හස්සිරස්න ඉන්නවා අහසි යන්න පුළුව. ග්‍රෝපතිරත්නයක් නිධන ගෙනනල්ල පහල කළ දෙනවා සිතූපැතුූදේ කල්පරක්ෂෝලින් පහල වෙන හොඳ සෝබන භාරයාවක් ලැබෙන කියන දෙහන කෙනෙ ද ඒවෙලා විත නොද මට දුකයි ම නිවන්ද කිනවයි කියලා හිතන්නේ. බෝස්තණන් වහන්සේ සුදස්සන ජාතකෙදී විස්තර කරන තමන් වහන්සේ මරණෙට් ලංගෙන වෙලාවෙ. තමන් වසේ අන්තිම කාලි භාවනා කළ ඒ සුදස්සන රජතුමා දේවයේ නවා බලන්නට අවට පස්සෙකේනවාස් රජතු නිමි මාලිග අ සූහරදහසත්්‍යය නොවහන්සේක ඩැලුම් කරන්න මැරෙන්න්ඩෙපා. බිස්සෝර අස සූහරදාහසක්කින්වා මේ බිසර ගැනහිතන්න මැරෙන්ෙපා දරුවත් එහෙම ඉන්නවා. මේ යානා තියනවා ඇඳවල් අ සූහර දස මේ හැමේකම කකික් කියෙන ඇලෙන්න්න මේවට යන්ඩප කියනවා දවිය මෙච්චර කරල්ල මංකෙමදදේ කියලද අන්තිම ඩයි මාකමැති දෙයක් කිය ඇයිම ඇලෙන්න්න කිය දේවය ඔබහෙම කියන්න පහොමති කියන්න ඕොන කියලාන කියන්න කියනවා මේ වානිත්‍යයස්වාම ඇලෙන්ඩප මේ මාලිගවලි වැඩක් නෑ ඇලෙන්ඩපා බිසෝරුන් වැඩක්න ඇලෙන් එප එල්ල මැරෙන්්ඩපා අපේක්ෂා රහිත මරෙන්් එකතකර බලන්න බෝස්ධාන් වන්සේගේ අවබෝධ රමිර යකොට ජකම්ලැබුණනා කියලා කොචර සැපලබුණ මුලාවෙෙනෙ නෑ. තො මේ වගේ අවබෝධයක් නැති කෙනා මුලාවෙනවා. ඒකෙන අහිතන දැ සැපයි දැන් එනන් නිවන්දකින්න කාරණයක් නෑ දැ අදකාල්න්ගගේ හ මෝට නිවද න මොකද කායික දුකත් වැඩි මානසි දුගත්වැඩි, කොහෙවත් බැල බැලවත සැසිල්ලක්න යන යනතන දුකමයි පෙන්නේ. කිසි හොඳක්න ඒ නිසා අපි ගොඩක්යි දැන් උත්සාහගන්න අදහද ඉක්මට කොහොමරි බෙල්ල කඩාගෙනරි. කියක්කරි දීල රික වන්න ගන්න පුලුවන්න රහන්වල කොහෙ දන්න කියලා හොයාගෙන නමුකර හතන් වහසකෙන් ගන්න පුලුවන්ද කියලා ඒම සල්ලි දිලවත්ක ගන්න පුලළුව එකක් අනිත්තක මේ රහතන් වහන්සේෙන් ගන්න බෑ. නිසා අතවන්න එපා රහතුන්වාස දුක්වෙන්න එපාත් මන් රහත්වෙන් තමන් සෝතා පන්නවෙන් ඒකට මාරගේ වඩන්න කවධහරි අවබෝධ එ ලැබෙන සැපේවත් මුලා නොවී අවබෝධ ඥාන පහල වනාා අපේ බොස්තණන් වහන්සේට ඒ වෙලා පිරිිනිිවන්ංචකකි තම දේශනා කළේ මේ හ දස දශන ූත්‍රයක් වශ ුත්ති න ාතිකයක් වශන ුත්තින ො ජාතක ගැපෙනනොනේ අත විතරයක් නිසා තැන් දේක සොඳහන් වෙනවා අනිත්්‍ය පදය ගැනමයි කියන්නේ. සබ්බේ සංකාරා අනිච්චා. අනිච්චාවත සංකාරා. උපපාදවය දම්මනෝ උපජ්ජිත්වා අනිරුච්ජන්තිී තේ සංවූප, සමෝ සුකු. වත ඒ කාන්තයෙන් සබ්බේ සියලු සංකාරා හේතුන්ගේ සකස්ේච සියලුමද සංකාර. අනිච්චා වත සංකාර. එන සියලු මදේ වෙනස්සල යනෝ. උපපාද වයදම්මනෝ ඉපදිලා නිරුද්ධ වෙනෝ. උපපාජිත්ව නිරුච්චන්ති තේ සංගූප සමු ඇතිවෙනවා නැති වෙනවා ඉප දෙනවා මැරෙනවා ඔයද මේක කියන්න අපි මලගෙදර පාන්සකුලට කියනකට උපජත නිුද් කිනවදකට. පෙටියේ පදාන අන්න්නනවා පෙට්ටිය පෙරලගන්න අදනවා හාමුදුරුවන් ඇගුඩ වැටන සමාටවිල්ලා ඒ කියන්නේ ඒයාල තන්ගෙන මේක ඇදල කියන්න අඩන් අපි ස්නල හොඳ ඇදලගේ න මේක තුන් පාර අර අනන් නැතියට අන්නන්න පටන් ගන්නවා එ අපි හොඳද ඒ චාරිත්‍රහොඳ හැබ මේකද භික්ෂන් වහන්සේ වශ අපි කළ යුතුවෙන්නේ මේ අරතරස්සය කියා දෙන්න ඕන ඒ අනුශාසනාවක දිවත් තන් දන්න ඇමකක් මේ ගත්තා සමහරය බයි මේ කියනකොටත් මුදුවන් නිච්ව සංකාරකව මැරෙන්නවේද දන්න අපිත් බණට කිව්වා කියලා බයි වෙන බනාන්නක් බයි ඇයි මේක මළගදර බණනේ. එනම් ලෝකධාතු අවවාසාට ිතුරවෙච්ච ගාතාරත්නෙතව මේ තියන්නේ සාසන තුළ කාශ පුදත්සුනේ අවසාටිතුර වෙලා දහම්සු රජතුමාට අහන ලැබුණේ මේ දේශනා. එනයි එක තමයි වටිනාමද ගද්ද මෙහින් අත මිදීමම සැපැ කො මොකෙන්ද ඉප දෙන මැරෙනකෙන්. සසරින් මිදීමම සුවයි සංකාරයෙන් ගැලවීමම සුවයි. ඒ සුවය පතාගෙනයි අපි දහම් දෙසන්නේ ඒ සුවය පතාගෙන ඔබ මේ බනාහන්න වෙච්චරලා මේ ධර්මදානය කරනයි මේ ධරමදාානය කරන්නේ දැන වියදමකින් ඒ සඳහාමයි මේ සංකාරයන්ගෙන් ගැලවෙන ලැබේවා ඉපදීමෙන් මැරීමෙන් ගැලවෙන්න ලැබේවා අමර තත්ත්වයට අජාති අමර අජරාමර කියන ස්වභාවයට පත්වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ දැන් ගොඩක් අය නිවන හෑලෝට ලක් කරන තවත් ේතුවත් තමයි මැරුණට පස්සේ අපි පතනවා ඔබට නිවන්සුව ලැබේවා මම යෝජනා කරන මැරණකං ඉන්නන්නපා. උදේ ඔබ විශ්කරනවන ගුඩ්මෝනිින් හරිමක් ඒ වෙනුවට උදේ පාන්දරක කියන්නේ ඔබට නිවන් සැප ලබේවා. අනිවාරයෙන් බය වෙන. ඔය බල නොට්ටුවත්දදාන්න ඕන්න ඕන සීියට සියම් මිනිසු බයිවෙනවා. ඇයි මේතරම් සුබ ප්‍රාර්ථනාව අපේ රටේ පාවිච්චි වෙන්නේ න් සැලබන තරන් සැප පානාව අතවත්තියද හැ ඒ හිතනන්න පුරද ච්චනනි බැර හන්න ඉතන්ගෙන ැරු නමතමයි නිවන් සැප බවක් කියන්නට හැබ ඇතම කියන්නනු දේපාන්ද සියල් හැරදා යන්න වෙනවාය කිය කියල දෙන්නට නේද සියල්ල දායන්න රට්ට පාල් රහතන් වහසේ දේශනාවත් තියෙනවාවනේ සබ්බම් පහාය ගමනියන් ඒ නිසා නිවන් සැප ලැබේවා ඔබට සුබූ දෑසනකුත්වේවා නිවාන්සපත් ලැබේවාදී පස්සය ඔබ යෝජනා කන වැඩ කරන තැනට ගිල කියන්නකු බලන්න.වැ මේ බනාහපයන දන්න දැ නිවාසප ලැබේවා කියන්න හොඳම ප්‍රාර්ථනාව. ඊට වඩ හොඳ නැද්ද සාමවින්නස් චතුරාර් සත්‍යව බෝධවවා ඒක ලස්සනෑනෙ. මන් ඒකත් කියනක නැ නිවන් කියෙන වචට යිවිවෙච්ච නිසා දැන් කියෙන චතරාර් සත්‍යය අඒක හැඩයික ලස්සනයි දන්නේ අරකමයි වෙන්නල දන්නේ. නැ චතුරාර් සත්ත්‍යයා බෝදුනත් වන්නමකක්ද නිවන් දකිනවා. දැන් සහර පාචුවරන නි්බාන පරමසුකෙන් සුකහිත තරවෙත්වා ඒර වචනය පාලී සිහල එකක මිශ්්‍ර නිසා සමහරය නටක් අමුතු වී ක නමුත්වේ ලස්සනයි කමක් නෑ එහෙමරි පතන්න ගොහෙන බැරිමනං සුවපත්වේවා. මොකදද මේ සුවපත්වීම කෙසුන්ගෙන් සුවපත් වෙන්න දුකින් සුවපත්වෙන සසරින් සුවපත්වෙන නිවනට තියෙන ලස්සනම් වචන ැත්තමයි සුවපත්වීම සුවපත්වේවා කියලා පතනවද අපි අපි ලාවරතන වාමින්න්නාහසට වැැන්දම වාවින්නාස අපට සෝපත්්‍යය වගේ. අපි සාමින්නාහසිට කවද සෝපත්්‍යය ව කියලා නෑනේද. අපි පව්නීතින් අපිට කවුරු සෝපත්්‍යයව කියිලා නෑනේඒ අපි සුවපත්වයෙන් එපාද. ඒනිසා බණ කියන සාවාවිි අසට සෝපත්්‍යයවාගෙන ඔබ පෙරලාගේ ගන්න වාමීන් වහන්සේත් සුවපත් වේවා ලැච්ච වෙන්නිපා අර්ථයක්තියන ලොකු වරතයක් ඒ සෝපත්වීම කායික මානසික වගේම නිවනිින් ලබන සූපත්වීමක්. ඔබට නිවන්සුව ලැබේවා ඔබ සුවපත්වේවා මෙන්න ප්‍රාර්ථනා. එන අර සුභූදෑසනක් කිවට වඩා වටිනෝද නැත. උදේ පාන්දර බණපදයක් කියල දුන්නොත් වටිනෝද නැත්ත. හැ මේක කතා වෙන්නේ ධර්ම මනසිකාරීෙන් පිරිසතර විතර එම නැතුව වෙනත් පිරිස්සතර ගීහි කියන්නත් එපා. අදරමයෙන් ජීවත් වෙන ඒවගේ කාමන්ට බරවෝ ඇයටකොට පස්සෙමකක්ද ධර්මයක් හිලොට අරගෙන පෞද්පුරෝගෙන නේද. සසරට කරම සකස්කර ගනිේ නිසා ඔබ මේවා දන්න අයත්තෙක් ඔබේ කල්්‍යයාන මිත්‍රයොත්ත එකක ඔබ සුබ පතන්ඩ සුවපත්වේවා ඔබ සූපතන ඔබට නිවන් සැප ලැබේවා එනම් අම්ම මැරනකංෙන් එපා නිවන්සපතන්න දැන්ම පතන් එදොට ඒ අම්ම මවන නිවන පතාගන්න ඔක දෙයාපැත්ව නැත්තා යායට පාර්ථනවිෂ්ට සිද්ධ වෙන්නේ එන හෑම පිනක් අවසානිම ඉදම් මේ පු්ඥකම්ම ආසවක්කයා වහන්න ඔතු සබ්බ දුක්කා පමංචිති මට මේ පින සියලු දුකින්මිදී අමා මහ නිවන් දකින්නම හේතුවේවා කළ පතනකොට ඒ පින නිවනට අන්‍යාත වෙනෝ. පින අපේ යන්න පින සැප දීර විතරක් අපති යන්නේෙ නැහැ. නිවනට මනුයාාත වෙලා නිවන අවබෝධ කර දෙන්න එක හේතුවක් එකත් පොහොරක් බවට පත්වන පින්වල එකතුවගින් ධර්මඥානයෙන් තමා ප්‍රඥාව පහල වෙන්නේ. ඒ ප්‍රඥාවෙන්ම තමයි දුක දකින්නේ. සිතින් මයි සිත විනිවිධ දකින්නේ. සිතිින් සිත දකින නං ලොකු පිනක් අපට තියන්නටඕන. පිනතියෙනයට ප්‍රඥාතියෝ. පඥඥාවන්තායන්දම්ම නායන්දම් දුප පඥ්ාසේ පින තියෙන්නව ප්‍රඥාවන්තයන්ට පමණනමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ අනිත්තයට අවබෝධ වෙන්න යාට කවියක් අහල සතුටුවෙන්න පුළුවන් ඇනතුව මේ ගැමුරු ධර්මය අවබෝධ වෙන්නේ නැහැ පූචාවක් කරලා යාල සතුටුුව වෙනවා ආශිර්වාද පත්තන එක වර දිනහැ කරන්න පුළුවන්. හොඳයි නමුත් අර කියන අවබෝධඥානට යන්න නෑ. ඒ ආශිර්වාද දෙ ලබනවා සතුටු වෙනවා. හැබැයි මෙතන මේ බෝධි පූජාව මට බෝධිය පිණිසවේවාගල කවුරුත් පතනවාද බෝධියක ඇනමකක් දවබෝධයට චතුරා සත්‍ය අවබෝධ කර නිසා තමයි බෝධීන් වහසට බෝධියකයන් හැබ අපි කියීල ඒ බෝධිය ළඟම දුක පිණස ප්‍රාර්ථනාවල් කරනවා ලැබේවාල බේවාගල පතන් එමනවයි අර සබබම් පහාය ගමනියන්ක හැරදායන්න වන දේවල්තමයි පතන් මනමාලියෙක් පැතුවත් හැරදායන්න වෙන මන මායෙක් පැතුව හැරදා යන්න වෙන ඒ හැරදායන්න වෙන අනිත්‍ය වෙන සංකාර මනං පතන්නේ ඒ බුදුරජාණන් වහන්සි කියපු පැතුමනන් එෙවි. එනම් බෝධි පූජාවක් කියන එක බුදුරජාණන් වහන්සතම පටන්ගත් බුදු පසේ බුදු මහරහතන් වහසගේ චාත්‍ර ධදර්මයක් ඒ බුද්ධඥානයට කරන ගෞරවයක්. බුදුරජාණන් වහන්ස කළේ කළගුණ සැලකීමක් මට සෙවන වුණා ඒ සෙවන වනු බෝධිය දෙෙස දවස් හතාක් ඇසිපියනො වෙලා භාග්‍යතුන්න්නහසි බලාසිටි පලවිනි බෝධි පූජාව තමන්හසි බම. දැන් තියන බෝධි පූචාවගේනව අවබෝධයෙන්. සැබට පුලාා බෝධියයට ගීල වන්දනා කරන්න බෝධිට අමදින්න පිරිසුදු කරන්නට ගාත කියලා වඳන්න ශ්‍රද්ධාවෙන් ඒ භාග්‍යතුන්හසට නමස්කාරවේවා පූචාවේවා උපහාරවේවා ඒ පින් බලේ මටත් චතුරාර් සත්‍ය ධරම අ බෝධ වේවා නිවන් සැප ලැබේවා කියලා ඉට පස් ඉතුර සැපටි කොක්කෝම ඒ පිනෙම ලැබේ. අ මුලීම්ම ගීල්ල අපල ගැන කියන කොටම අන්න කුසාසිත පිරීලා. ඒ බයිර නැවිති සෙනසුරු අපල නිසා දුවන්වා හර භාග්‍යතුරන් හදර වඳින් නොන නිසාවත් බෝධිර ගරු කරන්න ඕන නිසාවත් නවේ මේ පිරි සැවිල්ල තියෙන්නේ අපලවලට බයි. ඒ අපි දුරකරගන්න ඕන හැමදාම සතියක් පාස බෝධි පූජාතියන්න වඳන්න පුළුවන්න හොඳයි. ඇැබයි අරමුණ වෙනස්වෙන්නට. නිමිත්ත වෙනස් වන්නට අපි දැන් එන නිමිත් බොහම අරතයෙන් සුන්්‍යවුවර් දෙයක් බියවීෙන එකක්. සමාට විභාග පාසන්න ර්ථනා කරන බෝධියයට භාර වෙනය කියන අපි කියන පන්ුරු ගට ගන යන බෝධීන් වහස මටම එක දෙන්න දුන්නත් ඔබහන්සට මන් දෙනවා මකත් දෙකටකෙන් පගා එකට එක හරිග නැත්ත පැත්ත පලා ද යන්නෙත්නේ වාට ඒකාසී බෝධිියට බදධව වෙන අරහම වැඩිවෙල්ල ගන්න බෝධිය පොතු ඇවිල් පොතු වලි වැහිලච්චන ගල ව නැත්තව අපේ බෝධි වල අපි ගලෝොලදානවා ඉ ඒ වන්නේ ්‍රද්ා මහිමේ පේන්නේ ඒගැන්නේ ඇපේට ගත්තා ඇපේට ගත්ත වෙන. එන ම කරන්න්ඩිපා ඒවා වෙන්නෙත් නෑ වැඩකුත් නෑ. ඔබ පින්කර ගන්න බෝධි පූජාය පික් රස්සවන ඒ පින ඔබට ශාන්තිවෙයි යාපත පිණිස වෙයි. එනිසම් මේ සෑම පිනක් අපි කරන්නේ නිවන්න පිණිසමයි. ඔබට නිවන් සැප ලැබේවා මටද නිවන් සැප ලැබේවා සුවපත්වේවා කළ දේශනාව අපි අවසන් කරනවත්. ආකා සට්టාచබුම්මට්టා දේවා නාග මහිද්දිිකා, පഞޏන්තගනු මෝධతවා చිරං රක්కන්තු සාසනං ආකා සට්టාచుබුම්මట్්టා දේවා නාගා මහිද්දිිక, පޏන්ත අనుු මෝදිతවා చිරం රක්కන්තු දේශනං, ආකා සට්టාచుබුම් මට්టා දේఫා නාකා මහිද්දිిකා, පഞޏන්තගනු මෝදිත්වා చිරංරක්కන්තු වං සදා. द्वे सखयो निभाम्